नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य एवं जातेन मच्छेन कत्तम्मं कुशलं बहुम् බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා රත්නේ ගාථා කොටසින් අපට අනුශාසනා කළා ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහු ඒවං මෙසේ ජාතේන උපන් මච්චේන මිනිසා විසින් මෙසේ උපන් මිනිසා විසින් කත්තබ්බං කළ යුතුයි කුසලං බහුම් බොහෝ කුසල් මොනවද කළ යුත්තේ කුසල් කවුද මිනිසා මනුස්සයාට කියලා මොකද නිරේ ඉන්න අයට පෙරේතයන්ට තිරිසන් සත්තුන්ට මේ වගේ දාන පින්කම් කරගන්න ලැබෙන්නේ නැහැ දෙවියන්ටත් දෙවියන්ට දන් දෙන්න ලැබෙන්නේ අපිට වගේ මේ දෙවියන්ට පින් තියෙනවා කරගත්තු පින තමයි යාල ගෙවන්නේ අපිට වඩා මොනවද විඳින්න සැප විඳින සැපින් ඉන්න හැබැයි එයාලගේ පින දවසින් දවස ගෙවිලා යනවා අපේ පිනත් ගෙවිලා යමින් තමයි මේ තියෙන්නේ දැන් ඔබට මේ මනුෂ්‍ය ආත්මෙ ලැබුණේ සංසාර ගියාත්මෙදි කරපු පිනක් මුල් වෙලා ඒ පින මොකද්ද කියලා අපිට නොපෙනුනාට ඒක මහේසාක්‍ය පිනක් බව ඔබට පේනවා ඔබ දිහා බලන්න දැන් ඔබේ අතපය කොර වෙලා මොකක්වත් වෙලා තියෙන නෑ හොඳට වැඩ කරනවා නේ ඇස් පේනවා කන් ඇහෙනවා කතා කරන්න පුළුවන් ඉන්න ගයක් තියෙනවා යන්න වාහනයක් බයික් එකක්වත් අඩුමතර ඒත් ඇතිනේ ඒ කියන්නේ ඒ ලැබිලා තියෙන එහෙනම් පින් කරලා हम्मांतर नगर गिया बट दखीन लबन स्टाडे गिया कावर नी मिनी कांतावती निदागा बस नव तो गिया ज्ञाति हिटिया ज्ञाति का गमती अनुट अतपान सिद्ध බස් එකේ යනකොටද අපි වැඩිපුර බස් වල යන්නේ ඔබ යනවනේ එනවා එක එක අය එනවනේ අතක් නැති අය එනවා අත් දෙකම නැති අය එනවා කකුලක් නැති අය එනවා ළමයාගේ පපුවේ සිදුරක් කියන් එනවා කොහෙන් බැලුවත් අපිට පේන්නේ මේ මිනිස්සුන්ගේ දුක සහ පව පින්කලේ නැති නිසා නොයේ අගහින්කම් සහිතව ජීවත් වෙන අය අපිට ඕන තරම් පේන නිසා අපිට අපි ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් අපි එහෙනම් ලොකු කුසලයක් කරලා තමයි මේ මනුෂ්‍ය ජීවිතය දැන් අද ලබලා තියෙන්නේ. දැන් වෙන්නේ මොකද්ද? කරපු පින් දවසින් දවස ගෙවිලා يعني ගෙවි ගෙවි යනවා. එකපාරට ඉවර වෙන්නේ නැහැ. දවසින් දවස ගෙවිලා යනවා. දැන් එක සැරයක් බත් කනකොට එක කොටසක් ගෙවෙනවා. දැන් අපේ විශාකා මහෞෂියගේ මාමා සුමන මහසිටුතුමා එතුමා ආහාර ගන්නවා. ආහාර ගන්න වෙලාවේ වඩිනවා රහතන් වහන්සේ කෙනෙක්. දාන දෙන්න අදහසක් නැහැ. මොකද විශාකාව කිව්වේ අහලා තියෙනවා. ස්වාමීනි වෙනතක වඩින්ද අපේ මාමා පුරාණයක් අනුභව කරනවායි කිව්වා. මේකට තරහා ගියා මේ මාමාණ්ඩිට. පුරාණයක් කියනකින් සමහර විට තවත් අර්ථයක් දෙනවා අසුචි කියන අර්ථය. දැන් මෙච්චර මගුල් විදියට මේ බොහොම පිරිසිදු විදියේ වාචනයක කිරිනමස කිරිපිඩු අනුභව කරන මට ඔබ මේ පුරාණයක් අනුභව කරනවා කියලා කිව්වේ ඇයි කියලා දැන් ඔන්න වළිය පටන් ගත්තා. විශාකාවත තේරියේ නැහැ. මොකද කිව්වේ? මං කිව්වේ එහෙම එකක් නෙවෙයි මං කිව්වේ ඔබතුමා දැන් පින් කරන්නේ නැහැ. පැරණි පින් අනුභව කර කර ඉන්නවා. ඒ නිසා ස්වාමීනි බත්නම් ලැබෙන්නේ නැහැ. වඩින තැනකට වඩින්න කියලා කිව්වා. ආන්න පේනවා එන. අපි අනුභව කරන්නේ මොනවද? පරණ දේවල්. දැන් මේ ස්වාමීන් වහන්සේ වළඳන්නේ මොනවද? පැරණි පින ඒ පින නිසා තමයි ළඟටම ගෙනල්ලා වැඳලා පාත්‍රයට බෙදලා
නිකන්නේ වැඳලානේ දෙන්නේ. නිකන් දීලා යනවා නම් කමකුත් නැහැ. වැඳලාද දෙනවා. ඒ දෙන්නේ මොකද වැඳලා? පැවිදි වීමේ පින. දැන් මේ ඉන්න කෙනාව ගෙදර හිටියනම් වැඩි යන්නේ මම කියලා ගමු. මම ගෙදර ඉන්නවා. අපි හිතුව අම්බලන්තොට මං ඉන්නේ. අම්බන්තොට ඉඳන් මේ අය කෑම හදාන් එනවද මට දෙන්න? ගෙදර නම් දෙන්නේ නැහැ. ඒතර මගේ පින විතරක් නෙවෙයි මේක සාසනේ පැවිදි වීමේ වාසනාව නිසා තමයි ඕනම කෙනෙකුට මේ විදිය සත්කාරය ලැබෙන්නේ. මගේ පින නම් ගෙදර දිත් තියෙන්නේ නේද? ගෙදරදී නම් ඒක තමන් හම්බ කරගෙන දෙමව්පියන්ගෙන් හරි ලැබෙන දෙයක් තමයි අනුභව කරන්න ඕනේ. හැබැයි දැන් මේ සාසනේ පැවිදි වෙලා සිල්වත් ගුණවත් ඉන්නකොට අර සාසනීය අනුභවයෙන් ලැබෙන මේ පුද සත්කාර, පිරිකර පරිස්කාර සහ මේ ප්‍රණීත දාන වස්තුන් අපර ලැබෙනවා. ඒ ඔක්කොම ලැබෙන්නේ එක හේතුවක් තමයි සාසනීය අනුභවයේ බුදුරජාණන් වහන්සේගේ පින, පාරමී බලය. උන්වහන්සේ නොසිටින්ට මේව ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි තමනුත් ඒක ලබන්න පුණ්‍යවන්තෙක් වුණා. මොකද්ද පින? මහාන වෙලා ඉන්න පිනක් තිබුණා. ඒක තමයි තමන්ගේ තියෙන පින කියන්නේ. දැන් මහාන වුණාට ඉන්න බෑනේ. ඒතකොට එවැනි ස්වාමීන් වහන්සේලා තමයි ඕමේ අරමුණු කරගෙන තියෙන්නේ. ඒකනේ දැන් මේ මෛරපුර ඉඳගෙන ඇවිල්ලා හැම අවුරුද්දකම දැන් අවුරුදු 5ක් තිස්සේ මේ පින් පෙරහැර නැත්තම් පින් පේලිය ඔබ කරගෙන ඉන්න එක සැරයක්වත් නතර කරන්නේ නැතු. ඇයි දවසින් දවස මේක කරන්න ඕන කියලා ඔබට උනන්දුවක් ඇති වෙන්නේ? කවුද කිව්වේ මෙහි කවුරු හරි බල කරාද දාන දෙන්න ඕන කියලා? මම හරි කවුරු හරි කිව්වද? අනිවාර්යෙන් දෙන්න ඕන නැත්තම් මෙහෙම කරනවා හරම කරනවා එහෙම කවුරු බල කරෙත් නැහැ, තර්ජනය කළෙත් නැහැ, කවුරුත් ඉල්ලුවෙත් නැහැ. මේ අයටම හිතලා තමයි යම් දවසක මේ දාණය බාර ගන්න ඇත්ත. ගොඩක් වෙලාවට දාණයක් දෙන්න කාත් එක්ක හරි එන්නට ඇතිනේ. එහෙමද? ඔය එහෙම ආවම මේ වගේ බණක් ඇහෙනවා. මේ බණ කියන්නේ මෙහෙමයි. දැන් බණ කියනකොට එක එක ක්‍රමයට බණ කියන වෙලා තියෙනවනේ මිනිස්සුන්ට. සමහරට කතාවක් විතරක් කියලා පින් දීලා යවන වෙලාවුත් තියෙනවා. එතකොට අපේ අනිස් ස්වාමීන් වහන්සේලට මම එහෙම තමයි කියලා තියෙන උන්වහන්සේලට මට වගේ මේ වැල් වටාරම් කියන්න බෑ. අමාරු. පණක් මදි. මාසියෙන්න බෑ. පැයක් දෙකක් බණ කියන්න බෑනේ. ඉතින් එතකොට ඒක අහලා හතුතු වෙලා ඡන්න පුළුවන්. දැන් අද මම මේ පොඩ්ඩක් කතා කරන්නේ ඊට වඩා ටිකක් දුර යන කතාව. දුර දිග් ගැස්සෙන. මොකද විස්තර කරලා එක දෙයක් හරි කියා දෙන්නද බලාපොරොත්තු වෙනවා මේ අයගේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙකම වැඩි දියුණු වෙන්නට. එතකොට එහෙම දේශනා කරනකොට තමයි අපේ හිත මොනවා වෙන්නේ? අපි කියනවා හිත පැහැදෙනවා. ඇයි පෙරිත කට්ටියක ඊයේ කට්ටිය. පෙරිත කට්ටිය කිව්ව හිතට වදිනවලු. ඉතින් හිතට වදින්න නම් Tamanට වැදිලා කියන කෙනාට වැදින්නේ නැහැ, අනිත් පැයට වදින්න කලින්. දැන් මට වැදිලා වුණා මම වද්දවන්න අනිත් කෙනාට. එහෙනම් මට ධර්මයේ වැදුණ නිසා තමයි මම ඔබට මේවා කියා දෙන්නේ. නැත්නම් හරිම ලේසි දාණේ දුන්නට පස්සේ උඹට දාණේ මහන්සි වෙන්නේ නේද? වළඳපු දාණේ දිරවන්න කලින්ම වැඩේ ඉවර කරලා කුටියට යන්න පුළුවන්. මේ වගේ ලස්සන ගාතාවක් මේ මාතෘකා කරලා මේ ගාතාවට නිදාන කතාවක් තියෙනවා. මේ විශාකාවසී කතාව තියෙනවා. ඒක ලස්සනට කියලා මේ අයට පින් දීලා යන්න තිබුණා. ඒකේ අඩුවක් නැහැ, ඒක හොඳයි. නමුත් සමහර උපාසක උපාසිකාව ඒක යන අතරේ නිදි. මොකද කියන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේලා එස්පියන් බණ කියනකොට උපාසකවමල දෙනවා හාමුදුරුවෝ එස්පියන් ඉන්නේ. අපිත් පියන්න ඕන. හාමුදුරුවන්ට නේද අපිට මොකද වෙන්නේ කියලා පියා ගන්නවා. ටිකක් වෙලා පියන් ඉන්නකොට ඉබේටම බෙල්ලත් පහතට කඩන් වැටෙනවා. දැන් අර නිදාගන්න පුරුදු කොහොමද? ගෙදරදී බණක් ඇහෙනකොට අපේ ස්වභාවය තමයි නැති නිදි මතත් එනවා. ඇයි? බණ සනීපයි, බණ සුවයි, බණ හොඳයි. ඒ හොඳ නිසා හිත ඉක්මවන්න සුවපත් වෙනවා. හිත සුවපත් වෙනකොට හිතේ බර නැති වෙනවා. හිතේ බර නැති වෙනකොට ඔළුවේ බරත් අඩු වෙලා යනවා. එතකොට ඉබේටම නිින්ද යනවා. දැන් එහෙම නිින්ද ගියාට පස්සේ පින්ද නැද්ද? මොකද කියන්නේ? යා නිදා ගන්නවා 12 කාලේ නම් 12:45 වෙනකන් ආකාශ අට්ටාච බුම්මට්ටා කියනකම්ම. එතකොට එයාට පින් රැස් වුණාද නැද්ද? ඇයි හාමුදුරනේ මම වාඩි වෙලා හිටියේ? ඇයි පින් නැද්ද මට? නෑ, පින කියන්නේ සිතෙහි පිරිසුදු වීමට. හිත පිරිසුදු වෙන්න අරමුණක් ගන්න ඕන. දැන් මේ අය හිත පිරිසුදු කරගත්තේ මහා සංඝරත්නය වෙනුවෙන් මේ සිල්වතුන් වහන්සේලා දැකීමෙන්.
ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදු පිළිම වහන්සේ බෝධින් වහන්සේ චෛත්‍ය රාජන් වහන්සේ දැකීමෙන් මේ රහත් භූමිය දැකීම. එවතන අරමුණ. මෙතෙක් දැන් දැන් දකින්න ඕන දේශකයන් වහන්සේ දකින්නෝ දේශනා වෙන වචන ටික ඔබට ඇහෙන්න ඕන. ඇහෙනකොට නේද එකින් එක විමසන්න. කල්පනා කරන්න පුළුවන්. නිදාගත්තම ඇහෙනවද? නෑ ඇහෙන්නේ නෑ. අඩනින්දෙම වගේ ඇහෙනවා. ඉතින් හීනෙම වගේ තේරෙන්නේ තේරෙන්නේ නැ මොනවා කිව්වත් දන්නේ නැ ඔන්න මම නම් දෙවියන්ට පින් දෙනකොට නැගිට ගත්තා කියලා යා සතුටු වෙනවා දැන් දෙන්න පිනක් දෙන්න එපා මොනෝසෙල් බාන ඇහුවේ නැහැ හැබැයි එයා හිතනවා මට පින් රැස් වුණා ඒතකොට පින් රැස් වෙන්න නම් අපි ඒක මොකද කරන්න ඕන සමහර දාන ගේන අය කිව්වෙ තියන සමහර අය මටත් පේනවා උපාසකම්මල් ටික දාන බෙදන්න එහෙම එනවා පාදවණේ කරන්නවත් කෙනෙක් නැහැයි ආපු ඩ්‍රයිවර් අර බයිල සින්දුවක් දාගෙන අරකට එලා ඉන්න වාහනෙටලා දැන් මෙතෙන්ට ඇවිල්ලා සින්දු අරේ එනකම්ම සින්දු දාන්න ආවා මෙතෙන්ට ඇවිල්ලත් හීනියට අරක දාගෙන ඉන්න මංකො වහාම වහන්න කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ මෙතන නටන්නේ ඇයි බන බහන කරන්නේ ඉන්නේ ඒ කියන්නේ මේ මිනිස්සුන්ට මේ ටික වෙලාවෙවත් අර පරණ පුරුද්ද අතහැරලා මෙතෙන්ට අනුගත වෙන්න බෑ එතනත් මොකද්ද විනෝදේ පුරුදු නෑ ඒ කියන්නේ සංසිඳීමෙන් නිහඬව ඉඳලා පුරුද්දක් නෑ අර සද්දේ ඕන නෑ කනට පුරුදු වෙලා ඒක කමක් නෑ අඩුමතර මේ පාදෝවණය කරන්න වඳින්නවත් බිමට බහලා ඉන්නේ නැති මිනිස්සු ඉන්නවා ඉතින් දානි දෙන්නාව කියලා යාළුවෝ පින් සිද්ධ වෙනවාද සිද්ධ වෙන්නේ නැහැ මොකෝ මෙතෙන් සහභාගි වෙන්නේ නැහැ නේ එහෙනම් තමන් පින්කමට ආව නම් මේ ඇතුළට එන්න ඕන ඇවිල්ලා මේ කරන හැම දෙයක්ම ඇසින් ඇස් දෙකෙන් දකින්න ඕන ඇස් දෙකෙන් දැක්කම ඇස් දෙකෙන් පින් සිද්ධ වෙනවා දැන් භික්ෂුන් වහන්සේව දැකීමෙන් අපිට ඇස් දෙක සතුටු වෙනවා නේ ඇස් දෙක කියන්නේ හිත තමයි සතුටු වෙන්නේ මොකෙන්ද දකින්නේ ඇස් දෙකෙන් දකින්නේ ඉතින් ඇස් දෙක ඇරලා බලන්න ඕන වටපිට ඇස් පේන කාල දැන් අපි ඇස් පේනකම් බැලුවේ මේ මේ වනිවේ මොන මොන જાති බැලුවද නේද ස්ත්‍රී රූප පුරුෂ රූප ටීවී ඕවනේ බැලුවා ටීවී එකේ බණද බැලුවේ නෑ එක එක කතන්දර බැලුවේ තහනමන්නේ හැබැයි බලලා තියෙන්නේ මොනවද වැඩකට නැති දේව. එතකොට අන්න සිල්වතුන් වාදල දකින්න පුළුවන් වෙලාව ඇස් ඇරලා ඒ දිහා බලන්න ඕනේ. ඊළඟට අත් දෙකෙන් මේවට සහභාගී වෙන්න ඕනේ. දැන් මෙතෙන්දි හැමෝටම ලැබෙන්නේ නැහැ ඒක. පාදෝවණය කරන්න එක්කෙනෙක්ට ලැබුණා, පිය දාන්න තව එක්කෙනෙක්ට ලැබුණා. අනිත් අයට අපි කියලා තියෙනවා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. නිකන් කියවම් බලන්න ගාතාව දන්නවද කියලා බලන්න. සද්දට කියන්නේ මන් නම් දන්නව අනිත් අය කියන්නේ සුපටිපන්න ගාවට මොකද්ද ඈ උජුපටිපන්න ඊට පස්සේ ඥායපටිපන්න ඊට පස්සේ සාමේසු ටික වෙලාවක් කියන සුපටිපන්න භගවතු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ සවාක්කාතු භගවත තමයි ගාථා තුනම රීමික්ස් වෙනවා උපාසකම් වලට ගාතාව කියන්නේ කියලා කිව්වට එනවා අපි ලැජ්ජ වෙන්න ඕන අපිට මේ ગાත තුනවත් බැරි නම් අපිට මේ ગાත තුනවත් කියා ගන්න බැරි නම් අපි බෞද්ධ වීම ගැන අපි ලැජ්ජ වෙන්න ඕන මොකද අපිට සිහි කරන්න තියෙන වටිනාම ગાත තුන බුදු වුණ නමේ දහම් ගුණ 6 සංඝ ගුණ 9 මොකට මේ වහග්ගානා කරන්න කියලා අපිට සතුටු වෙන්නද නෑ මේ වඩින්නේ සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා ප්‍රධාන ආර්ය මහා සංඝ රත්නේ වෙනුවෙන් ඒ නිසා ඒ උතුමන් ගුණ නමේ තමයි ගාතාවේ තියෙන්නේ අපි ගුණ නමේ අර්ථ දාන්න නැති වෙන්න පුළුවන් දැනගන්න ඕනේ ඒකත් දැනගෙන හෝ නොදැනගෙන හෝ හනනගල කියනකොට මොනවද රැස් වෙන්නේ දැන් එකනේ දැන් පාදෝවණය කරන කෙනා එහෙ ඉන්නවා සිපිය දාන කෙනා පිය දාලා පින් කරගන්න දැන් අනිත් අය ඔහේ බකන්ඩි ළඟ හිටියොත් පින් සිද්ධ වෙනවා නෑ එයාලා වැඳගෙන ආන සංඝ ගුණ සද්ගායනා කරනවා අර දාන බෙදන්න දෙන මහෝපාසිකාව මම හිතන්නේ ප්‍රධාන උපාසිකාව තමයි බෙදුවේ මුලින්ම. ඒතර යා බෙදලා සමහර විට කරන පොලිමට අනිත් අයටත් එන්න කියලා එක එක්කෙනාට බෙදන්නත් දෙන අද එහෙම දුන්නද? දුන්නා නේ. ආ එතකොට යාට ලැබුණ තමන්ගේ අත යොදලා අත මහන්සි කරලා බෙදුවොත් සතුට බෙදුවේ නැත්තන්ද? දැන් බලන් හිටියොත් සතුට. බෙදුවොත් සතුටු නේ. ඒක කවුරු බලාපොරොත්තු නැ අපිට දානි හැන්දක්වත් බෙදා ගන්න තියෙනවා නම් දැන් පින්දපාත යනකොට එහෙම ගෙවල් වලට වඩිනවනේ ගෙයින් ගෙට ගෙවල් හතර පහකට යනකොටම පාත්තට පිරෙනවා මේ බෙදෙන ක්‍රමයට ඒ නිසා අපි
අනිත් අය අනුකම්පාවෙන් තව එක්කෙනෙක් හරි බෙදා ගන්න ඕන නිසා එක එක හැන්දක් බෙදෙනකොට මත අත වහනවා. නැත්තම් එක ගෙදරකින් බෙදන්න හදන ඔක්කොම ටික. සද්දා වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? අනිත් අයට පින් කර ගන්න ලැබෙන්නේ එන හැම ගෙදරකීම බත් හැන්දක්වත් ලබා ගන්න තමයි මේ පින්ඩපාත චර්යාවේ යෙදෙන්නේ. බහුජන හිතායි බහුජන සුඛායි. අපි මේ ගමෙත් කාලයක් කරගෙන ගියා. ඉතින් කරන්ට් එකට තියෙන කාලේ අපි වැඩි යන්න ඊට පස්සේ ඒක කැමරන්ට පස්සේ ජීවිත අන්තරාය දින නිසා වැඩි නැහැ. කාගෙන්ද අන්තරාය තියෙන්නේ? අලින්ගේ. ඒ නිසා අලින්ගෙන් මරුන් කන්න බෑනේ. නිවන් දකින්න ලැබිලා තියෙන්නේ. නිවන් දකින්න කලින් නිවන් යන්න ඕනේ ඊට පස්සේ. ඒක නිසා පුළුවන් මාස 6 අපේ ස්වාමීන් වහන්සේලා ওই වැඩේ කළා. ඒත් කොයි තරම් අය පින් රැස් කරගත්තද? මේකට වඩා පින් වැඩි ගෙදරට වැඩියම. ඒ කියන්නේ පින්ද පාත. ගෙදරට දාන වලට දැම්මුවට පස්සේ පින අඩු වෙනවා. ඇයි? වැඩ වැඩි. ඥාති එනවා, යාළුව එනවා, ආමුද්‍රව පැත්තක යාළුවන්ට සුබ පතන්න, කතා කරන්න, කොහොමද අහන්න නේද? තේ දෙන්න වැඩ ගොඩයි නේද? දාන ගෙදරක් ගෙදර තියෙනකොට. ආ, එතකොට පින් රැස් වෙනවද? චුට්ටක් රැස් වෙන වැඩිපුර කරන්නේ ඥාති සංග්‍රහය. ආමුද්‍රව පැත්තක. එතකොට හරියට බණපදයක් අහන්න වෙන්නේ කලබලයි. ආපහු වැඩ සංග්‍රහ කරගන්න ඔළුවේ තියෙන්නේ. ඒවත් ඒ නිසා ඒ වෙලාවට පින් රැස් වෙනවට වඩා පින් රැස් වෙනවා ස්වාමීන් වහන්සේ කෙනේ පාත්‍රයක් අරන් පයින් ගේ දොරකඩට වැඩියට. මොකද සතුට? අනේ මේ සිල්වතුන් වහන්සේ අපේ ගෙදරට වැඩියා නේද කියලා පළවෙනි සතුට ඇති වෙනවා. දෙවෙනි සතුට තියෙන දෙයක් පූජා කරගන්න ලැබෙනවා. බත් ඇඳක් පලා මිටක් පලා ටිකක් හරි නැත්තම් ඔය තියෙන ව්‍යංජන පොඩ්ඩක් හරි නේද තියෙන හැටියට. අය හදලා දෙන්න ඕනේ තියෙන දෙයක් පූජ කරන ඔය නිවිච්ච දෙයක් පරණ වෙච්ච දෙයක් ඕන දෙයක් සුදුසුයි. පරණ කියන්නේ දවස් ගණන් පරණ වෙච්ච එකක් නෙවෙයි. උදේ හදලා ටිකක් ඔය නිවිලා තියෙන බත් ටිකක් වුණත් පූජ කරන්න සුදුසුයි. තමයි පින්ඳ පාතේ කියන්නේ. එතකොට ඒක පූජ කරා මෙයා සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවා. ඊපස්සේ පසඳ පිහිටුවා වඳිනවා. කවදාවත් වැඳපු නැති මිනිස්සු පවා වඳිනවා තෙන්නේ. අපි දැකලා තියෙනවා. මේ කවදාවත් එන්නේ නැති අය ඉන්න මේ ගමේ. හැබැයි ගෙදරට ගියාට පස්සේ අප්‍රමාණ සතුට වෙනවා අපි මේ හාමුදුරුව ගෙදරට වැඩියයි කියලා. නැත්නම් අපි දැකලම නැති මිනිස්සුත් හිටියා. දැකලා නැහැ. සමහර ගෙවල් වල ඉන්නයි මේ ඇවිල්ලා නැහැ. හැබැයි අපි ඒ අය හොයාගෙන ගෙවල් වලට උඹලට එන්න දෙන්න අපි එන්න. කියන්න වගේ අපි ගියා. ඉතින් ඒ යාම නිසා මොකද වුනේ? පින් කරන්න බැරුව හිටපු බොහෝ දෙනෙක් පින් රැස් කළා. සමහර අය ඉන්න විද ගන්න බෑ. ළඟට ගියාට පස්සේ අර මිනිස්සයා අල්ලගෙන හරි ඇවිල්ලා දාන ටිකක් බෙදවන්න පුළුවන් නේ. ආන්න බලන්න. ඒ නිසා ඒ දාන හැන්දක් අපි අතින් මෙදෙනවා කියන්නේ අපේ අත, කය, සිත මේ තුනම යෙදෙනවා. එහෙම බෙදන්න නොලැබෙනවනම් තව කෙනෙක්ගේ අතින් හරි අල්ලගෙන අපි බෙදන්න ඕන. දාන අතින් හරි අල්ල ගන්න. ඒත් බැරි නะ. දුක් වෙන්නේ නැතුව අනේ සාදු සාදු මං බෙදුවා වගේ මං සතුටු වෙනවා කියලා අනුමෝදන් වෙන්න ඕන. දැන් මේ පින් රැස් වෙන හැටි මම මේ ඔබට කියආ දෙන්න. එනම් පැත්තකට වෙලා හිටියයි කියලා පින් රැස් වෙන්නේ නැහැ. අපි මොකද කරන්න ඕන? දානයකට ආවොත් දාන පින්කමට අපි පොඩි හරි සහභාගීත්වය දෙන්න ඕන අපිට පුළුවන් විදියට. බැරිම නම් අර කෝගේ සුපටිපන්න ගාතාවවත් කියන්න ඕනේ. බලමු තේරුම. සුපටිපන්න මනා පිළිවෙතට පිළිපන් වෙයි. මොකද්ද මනා පිළිවෙත? මේ නිවන් මගටයි ඒ රහතන් වහන්සේ. මේ රහතන් වහන්සේ ලැබුණ තමයි තියෙන්නේ පිළිපන් බෑ. උජිපටිපන් ඇද නැති ඍජු මාර්ගයට. ඒ මාර්ගයත් වෙන මොකුත් නෙමෙයි නිවන් මග. හැබැයි ඒක ඇද එකක් නෙවෙයි, බොහොම කෙලින් මාර්ගයක්. ඥායපටිපන්නෝ නිවනට සුදුසු මාර්ගයට පිළිපන්නා. සාමීචිපටිපන්නෝ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගමන් කරපු ආර්ය මාර්ගයට පිළිපන්නා. යදිදං චත්තාරි. මොකද්ද කියන්නේ වචනේ? යදිදං තක්කාලි කියලා සමහරයි. තක්කාලි චත්තාරි. චත්තාරි කියන්නේ හතර. පාලියෙන් චත්තාරි කියන්නේ හතරට. අට පුරිස පුද්ගලා හතරේම දෙකක් වශයෙන් අට දිනක් ඉන්නවලු. කවුද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගඵල යුගල වශයෙන් ආර්ය පුද්ගලයෝ අට දෙනයි. එන ආර්ය පුද්ගලයන් වහන්සේලා අට දෙනා කෝටි ගණනේ ලෝ වැඩ සිටියා අතීතේ. අදත් අතලින් පතරව වැඩ සිටිනවා. හැමතැනම නැහැ. ඉස්සර හිටියා. අනුරාධපුර සමයේ මේ රුහුණේ තලපැදුරක් වේලා ගන්න බැරි තරම් රහතුන් වහන්සේ ලහසින් වැඩියා කියනවා නේ. අද
අහන්නවත් නෑ අහන්න හිටියා තින්නේ හොර රහතු ඒ කෝසාරාමයටත් එනවා එක රහතන් වහන්සේගෙන හොර රහතෙක් ඔබ අහලා ඇති මීවල පලානේ කියලා පිස්සු හාමුදුරු කෙනෙක් එනවා ඒ නිසා මේ මෛරපුර නිසා කියන්න එපා මොකද මෛරපුර තමයි වැඩියෙන්ම සෝවාන් ආදී ආර්ය ශ්‍රාවිකාවෝ ටික දැන් ඉන්නේ ඒ හාමුදුරුවෝගෙන් සෝවාන් වෙච්ච අය නේද පුදුම විපතක් ඉදි වෙලා තියෙන හාමුදුරුවෝ පාවු වෙලා එතන හාමුදුරුවෝ පාවු වෙලා යච්චනවා මෙච්චර මේ සතිපට්ඨාන තිබුණ ආරණ්‍ය තිබුණ ඇවිල්ලා බණ ඇහුවේ නේ නමුත් මේ මිසදුටුව කියන යනකොට අනේ සාදු කියලා ඒකට සාදුකාර දීගෙන යනවා කට්ටිය එවන හොර රහතන් වහන්සේලා හොර අනාගාමි ආර්ය ශ්‍රාවකයෝ කියන අය දැන් ඕනතරම් ඉන්න එහෙමනම් ඉන්න පුළුවන් හැබැයි ඇත්තටම රහත් වෙන එක ලේසිද ලේසි නෑ ඉතින් ඔය මේ පොඩ්ඩක් වයසට ගිහින් තට්ටේ බෑම ඉතින් කොහම රහත් වගේනේ පේ ඇයි ඉතින් තිබුණ කෙලෙසුත් වෙල්ලානේ දැන් මුකුත් කරගන්නත් බෑ වයසයි නේද ඒත් ඇසුරු කරලා බලන්න ඕන කටේ සද්දේ රහතන් වහන්සේ කෙනෙක් කියන නමටත් නින්දාවක් මෙවැනි හිස්පුරුෂයන්ට රහතන් වහන්සේ අරියතුන් වහන්සේ දැන් මල් ළඟේ දැක්ක පෝස්ට් එක සිව්පිලිසිම් වියලාභි මහ රහතන් වහන්සේ කියලා එහා හම්දුරුවන්ට සිව්පිලිසිම් වියලාභි වෙන්න එහෙම ලේසියෙන් නෑ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන් ලබන්න නම් අභිධර්ම පිටකයේ සසදි ප්‍රගුණ කරලා තියෙන්න ඕන දැන් ගිහින් අහන්න හම්දුරුවන්ට භාෂා 100ක් පුළුවන්ද කියලා සිව්පිලිසිම් වියලා ලැබෙනකොට භාෂා 100ක් පුළුවන් වෙනවද 100ක් පුළුවන් ඒකම ඉගෙනගෙන පුළුවන් වුණා නෙවෙයි අර ඥානේ ආනුභාවයෙන් ලැබෙනවා ශක්තියක් භාෂාවල් 100ක් කතා කරන්න පුළුවන් මේවා පිස්සු ඉතින් මිනිස්සු මෝඩ නිසා හොඳයි මිනිස්සු ධර්මය දන්නේ නැති නිසා හොඳයි අන්දන්න පුළුවන් ඕනතර අපේ මිනිස්සු තරම් අන්දන්න පුළුවන් જાතියක් තවත් ඉන්නවද ඔය බණ වලින් අන්දන්න ඕනේ බලන්න ඔය ඡන්දේ කාලේ අන්දන්නේ නැහැටි එක සැරයක් වුණේ රත්තරන් අස්සේ හිටියකු අනේ මතකද කිව්ව පිළිගත්තේ නැද්ද ඉතින් ඉහෙත උඩින් व्यापार රහතන් වහන්සේලගේ ස්වභාවයෙන් එක සන්තින්ද්‍රියා සන්ත මනසා සන්තං තේසං ගතං තිතං ඔක්කිත චක්කුමිත බාන සාන්තයි සාන්තයි කියන්නේ මොකද්ද යට හෙළු වැස්ස ඇතුව බොහොම සංවරව කතා බහ කරන්නේ උන්වහන්සේල සල්ලි මිල මුදල් හොයන්නේ නැහැ ව්‍යාපාර පවත්වන්නේ නැහැ කණ්ඩායම් පවත්වන්නේ නැහැ එතකොට ඒ සියල්ලගෙන්ම ඈත් වෙලා දැන් අනික් කතාව තමයි බුදුරජාණන් වහන්සේ පොදුනේ ඉන්දියාවේ නෙවෙයි ලංකාවේ ලෝයා කියන්නේ දැන් මුළු ඉතිහාසෙ කණින් හැම ඔක්කොම බොරු කරලා එයා ඇත්ත කර ඇත්ත තමයි ඒ කියලා තියෙන බලනකොට ඒතර පුරාවිද්‍යා චක්‍රවර්ති කෙනෙක් වෙලා ඉතින් දැන් මොකද වෙන්නේ මේ ජනතාවට මොකද්ද වෙන්නේ කාට්ටියක් කියන නෑ බුදුරජාණන් වහන්සේ බුදුනේ ලංකාවේ කියන අනික් කට්ටිය කියන ඉන්දියාව දැන් මෙයා රහත් වෙනවා ඒ ප්‍රශ්නේ ලංකාවේ තිබුණාද මෙයා මෙහෙට වඩිනවා අපිට ප්‍රශ්නේ තිබුණේ නෑ දැන් අපි උඩමල්ල ගමේ යට තොර ප්‍රශ්න තියෙනවා. අපේ මෛරපුර ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. මේ පැත්ත බලලා දෙන්නෙත් නෑ මිනිස්සු මොකෝ සෝවන්නේද? නේද? එහෙම අහුවෙලා තියෙන මෛරපුර. ඉන්නවා. මට ආරංචි වෙනවා. හරියට ඉන්නවා. ඒක මොකද මේ මුලාවට අහුණාට පස්සේ ආයි පිළිගන්න කැමතිත් නෑ. ඔළුවෙන් ඊටන් ගොත් පිළිගන්නේ නැන්නේ. ඇයිද? පට්ටමක් දුන්න මොක නැති කරගන්නත් බෑනේ දැන්. ආන්නේ නිසා. එන සංඝ ભેදයට හේතුවන මිනිස්සු අතර කැළඹීමට හේතු වන මති මතාන්තර ඇති වුණාම අපි නොදැනීම අපේ සාසන ධර්මයේ තුල යම් පිළිලයක් හට ගන්නවා සැකයක් හට ගන්නවා. ඔකට කියන විචිකිච්ඡාව ධර්මයේ පිළිබඳ සැකය. දැන් බලන්න නොදැනීම අපිට විචිකිච්ඡාව තමයි ඇති වෙන්නේ. ආන්න එහෙම තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේලාගේ ස්වභාවය අපි දැනගන්න ඕන. උන්වහන්සේලා සියලු කෙලෙස් නසලා ඉන්නේ. විවේකයේ වචනය කරනවා කෙනෙක් ඇවිල්ලා ධර්මය අවබෝධ නිසා පස්සෙන් පන්නගෙන කියලා බණ කියන්නේත් නැහැ රහතන් වහන්සේ. එන රහතන් වහන්සේලා ගැන අපි දැනගන්න ඕන සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන. සාරිපුත්ත මහරහතන් වහන්සේට බමුණෙක් කියලා පස්සෙන් ඇවිල්ලා ගහන පිටට පාරක්. දැන් ඉන්න රහතන් වහන්සේ කෙනෙක්ට ගහුවොත් මොකද කරන්නේ? අර මැරයෝ ටික දම්මලා ගස්සන්. හාමුදුරුවෝ ගහන්නේ නැහැ. වෙනම ඉන්න මැර කණ්ඩායම් පස්සේ. හාමුදුරුවෝගේ ආරක්ෂාවට විරුද්ධව කටයුතු කරන අයට මොනවයි විරුද්ධව කියන අයට ගහන්න නේද මඩ ගහන්න වෙනම ටීම් ඉන්නවා Facebook එකේ.
එතකොට මේ සල්ලි දීලා මෙයාලා තියන් ඉන්නේ රහතන් වහන්සේලාද කවුද කියලා ඔබ දැන් තේරුම් ගන්න පුළුවන් කිව්වා. එතකොට රහතන් වහන්සේ නිකන් ඉන්නේ ගැහුවා. ආයේ කොහොම රිටර්න් එක? හැබැයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ රිටර්න් එක දුන්නේ කොහොමද? බැලුවේවත් නැහැ. උන්වහන්සේක වඩන ගමන වැඩම කරා. අර බමුණ දෙවෙන්න ගත්ත මේ ගුණයට. ඊළ වැඳලා සමාව ගත්තා. ඇයි කියලා ඇහුවා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ ඉවසීම බලන්න මම පාරක් ආ ගැහුවා. එහෙමද කියලා ඇහුවා. ඔව් කිව්වා. ඉතින් ඔබ වහන්සේ තරහ නැද්ද? නෑ මං තරහක් නෑ. තරහ නැත්නම් අපේ ගෙදර වඩින්න ප්‍රධාන වන්ද. කාටද කියන්නේ දැන්? සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ගහපු කෙනා කියන්නේ අපි නයි අයිද? අපි යන්නේ අපිට යන්න බෑ මොකද අපේ කෙලස් තියෙනවා අපි අපි ගැටෙනවා මට ගැහුවා මට බැන්නා එහෙව් එකාට මං සලකන්නේ කොහොමද කියලා අපිට හිතෙනවා නේ ගෙවල් වල කොහොමත් එහෙමයි භික්ෂුවක් නම් ටිකක් හරි හිත හදාගන්න නමුත් බලන්න ස්වාමීන් වහන්සේ වැඩි දැන් මිනිස් වටකලා බමුණගේ ඇයි ආරංචි වුණා අපේ සාරිපුත්‍රයන් ආදර බමුණෙක් ගහලා දින ඕකව තියන්න වටින්නේ දැන් බමුණට ගහන්න යන උපාසක මහතුරු ටික වට කරන් ඉන්නකොට දැන් බණක් කියලා එළියට එනකොට බලනකොට වෙන්න මිනිස්සු ස්වාමිනේ පාත්‍රය ගන්න අතට අපි මේ මූ ගැන බලා ගන්න අංගල දැන් චණ්ඩි පාටේ කිව්වම කො ස්වාමිනාද කො බා පින්වන්නේ කාටද බවුණ ගැහුවේ කො බවහන්සිට ඇයි ඉතින් ඔයාලා කලබල වුණේ ඔයාලට ගැහුවේ නෑ මට ගැහුවා මං සමාව දුන්නේ නිසා අනිත් අය කරුණා කරලා ගෙවල් වලට යන්න කො බලන්න තමන්ට ගහපු ගෙනාවකෝ අන්තිමට බේරෙක ඔන්න ඕක තමයි රහතන් වහන්සේලාගේ සෝපා ජීවිතය ගැන කය ගැන කිසි ඇලීමක් නැති සිටින් පඩියක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ මරණය බලාපොරොත්තුෙන් ඉන්න උතුමන්ට අපි කියනවා රහතන් වහන්සේ. මැරෙන්න බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද මරණය එන්නේ පිරිනිවන් පාන. එතකොට මේ කයේ තියෙන බරක් නැහැ. දැන් සිතේ බර අවසන්. සිතේ රාග, දේශ, මෝහ රහතන් වහන්සේගේ නැහැ. හැබැයි කයේ වේදනා ටික තියෙන බඩේ කැක්කුම, කකුලේ කැක්කුම, ඔළුවේ කැක්කුම අපිට වගේමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලටත් මේ කැක්කුම් දැනෙනවද නැද්ද? දැනෙනව මොකද කයම්දී දැනෙනවා. වෙනස අපිට දැනෙනවා බඩල්ලන් අපි දඟලනවා, ඔළුව අල්ලන් දඟලනවා, දුවනවා. හැබැයි රහතන් වහන්සේලා දුවන්නේ නෑ. ඒ වේදනාව අනිත්‍ය වශයෙන් දැකලා නුවණින් විමසලා ඒක සිහියෙන් විඳිනවා. සිහියෙන් විඳිනවා. දඟලන්නේ නැහැ. කලබල වෙන්නේ එන රහතන් වහන්සේලා කියන්නේ එවැනි උතුමන්ට තෙවෙනි උතුම අතීත වැඩ සිටියා අද ඉතා දුර්ලභයි ඉන්නව නම් කියන්නේ නැත. දැන් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. කවුරු රහත් කියනෝ නම් කවුද? හොරෙක්. රහතෙක් නෙවෙයි කවුද? හොරෙක් බය නැතුව කියන්නේ. අම්ම කියන්නේ ධර්මානුකූලව විනයානුකූලව කියන්නේ විනය තහනමක් තියෙනවා. තියෙන ඵලයක්වත් කියන්න තහනම්. කියන්න පුළුවන් වෙන්නේ තවත් උපසම්පදා භික්ෂුවකටත් භික්ෂුණියකටත් විතරයි අපිට භික්ෂුවකට. එතකොට ගිහියන්ට කියන්න කොහොමවත් බැහැනේ. එයන් බැහැ කියන මේ විනය ශික්ෂාපදයේ කවදාවත් සෝවාන් චාරයන් වහන්සේ දිවිහිමියෙන්වත් ජීවිතේ නැති වුණා බිඳින්නේ නැහැ. ඒක සෝවාන් ඵලයේ සබා සෝවාන් උනත් කියන්නේ නැහැ. එහුවෙක රහතන් වහන්සේ කියයි කියන්නේ නැහැ. ඒතර YouTube නාලිකාවල නම දාවිද මහරහතුන් වහන්සේගේ Facebook එකේ දාවිද නෑ. මේව තනිකර ව්‍යාපාර. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ කවුරු හරි රහත් කියාගෙන හරි ආවොත් මෙයා නම් හොරෙක්ම තමයි. රහත් නම් කියන්නේ නෑ, කියනවනම් රහත් නෑ. ඔන්න ඔකයි වචනේ. මොකද්ද? රහත් නම් කියන්නේ නෑ, කියනවනම් රහතෙක් නොවේය. ඉතින් ඉන්න පුළුවන් හැබැයි රහතන් වහන්සේ අපේත් ආරණ්‍ය සේනාධින 100 ගාණක් තියෙන අපේ සංස්ථාවේ. ඒවයි බොහොම වනසෙන සුමුල අපේ ස්වාමීන් වහන්සේලා භාවනා කරගෙන ඉන්න. අපිට කාටවත් කියන්නේ නැහැ මම මේ භාවනා කරනවා මට මෙහෙමයි මං ඊයේ රෑ සෝවන් වුණා. ඒව කියනවා කියන්නේ තමන්ට ලැබුණොත් ඒක තමන්ගේ පුද්ගලික දෙයක්. මට ධානයක් මාක් කරලා ලැබුණොත් ඒක මගේ දෙයක්. මං කාටවත් කියන්න ඕනේ නැහැ. කියන්න ගියාම මාන්නය ඇති වෙනවා. ඒ තියෙන ධානය පව නැති වෙනවා කිව්වට පස්සේ. ආන්න එක නිසා නිධානයක් ලැබුණු කෙනා නිධාන රකින්නවා වගේ පරිස්සම් වෙනවනේ. කෝසලාරාමේ ළඟයි කිව්ව නිසා තමයි මම වැඩියෙන් කිව්වේ. මොකද ඒකේ තමයි විස බීජ තියෙන්නේ. ඒ පන්සලෙ තියෙන්නේ. ඒක නිසා අපි දැනුවත් වෙන්න ඕනේ. මොකද පන්සල හොඳයි. ආමුදුරුවොත් හොඳයි. හැබැයි තියෙන මිසදුටුව වැරදි. මොකද ඔය වගේ ධර්මයට විරුද්ධ වූ අධර්මවාදීන්ට උදව් කරන්නේ තමනු සරණ ගියලේ නේද? ඒ නිසා මේ උපාසක උපාසිකාව දැනුවත් වෙන්න. ඒව සරණ යන්න එපා. පන්සල් යන්න. චෛත්‍ය වඳින්න, බෝධිය වඳින්න. හැබැයි අර මිසදුටුව සරණ යන්න එපා. හාමුදුරුවන්ගේ රහත්ඵලේ හාමුදුරුවෝ තියාගත්තේ.
අපටකින් දසමයක්වත් ලැබෙන්නේ ලැබෙන්නේ අපි රහත් වෙන්න ඕන තනිය රහත් වෙන දිය සෝවන්නත් වෙන්නේ බයිසෙ නේද ඒදී අපන්සිල්ල රකින්නේ නැහැ අඩුමතර තාම එකක් නැහැ නේ ඒ අහගෙන ගියොත් එම අහගන්න පුළුවන් මෙයාලගේ පන්සිල් ගැන එකින් එක අහන් ගියොත් ලැජ්ජ වෙන්න තමයි වෙන්නේ අන්ත දැන් අපි හිතන්න අපිට තාම පන්සිල්වත් රැකලා නැත්නම් අපි ඒක රකින්න ඕනේ දැන් මේ කුසලයේ අපි යෙදෙන්න ඕනේ ඒ සඳහා මේ අපි විශේෂයෙන් මතක් කරලා දුන්නේ රහතන් වහන්සේලාගේ ගුණ ගැන නමයක් තියෙනවානේ දැන් පළවෙනි ගුණේ සුපටිපන්න ගුණ දෙක උජුපටිපන්න ගුණ තුන ඥායපටිපන්න ගුණ හතර සාමීචි පටිපන්න ගුණ අර මැද ටික ගුණ වලට අයිති නෑ ඒක විස්තරයක් තියෙන්නේ පුද්ගලයන් වහන්සේලා 8 දෙනෙක් ඉන්නවා ඒ උතුමන්ගේ ගුණ තව තියෙනවා කීයක්ද පහක් ආහුනේ යයි දුර සිට ගෙනෙන පූජා දැන් මේ ගෙනාවේ දුර ඉදගෙන හදාගෙන ආවා මොකද ඒ ආහුනේය නිසා ගේන සුදුසු පාහුනේ යයි ඥාතීන් වෙනුවෙන් උත්සවයක් වෙනුවෙන් රජතුමා වෙනුවෙන් සකස් කරපු භෝජන සංග්‍රහයි පිළිගන්වන්න සුදුසු එවැනි භෝජනයක් වුණා දෙන්න සුදුසු වැඩියොත් පාහුනේ යයි දක්කිනේ යයි ඥාතීන්ට පින් දෙන්න මෙවැනි කරන පින්කම් නැත්නම් ගෙවල් වල දෙන දාන තියෙනවනේ ඒවට කියව දක්ෂිනා ඒ දක්ෂිනා මහත්ඵල කරන්න පිළිගන්න සුදුසුයි අංජලි කරණේ යයි දෑතෝසව පසඟ පිහිටුවා වඳින්න සුදුසුයි අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස මුළු මහත් ලෝකෙටම පින් උනන පින් කෙතක් පින් කුඹුරක් හරිද දැන් ගුණ නමේ දැන් දන්නවනේ ආන්න නමේ දැනගෙන අනිත් දවසේ කියනකොට හරි ගෞරවයෙන් සද්ද නගල කියන්න නැත්නම් බාගෙට පණ ගිහින් වගේ ඕවා කියන්න එපා පිනත් බාගෙට තමයි ලැබෙන්නේ දැන් අපේ අයට ගාතාවක් කියන්නේ ගොම පණ යනවා කියා ගන්න බෑ ගෙදරදී බයිනකොට නම් වහලේ උළු උඩ යන්න බලන්නේ වාස කම්මලෙන් විශේෂ මෙහෙම තමයි කෑ ගන්න. ඒතර මෙතන ගාතාවක් කියන්නේ හරි ලැජ්ජයි අඹරෙනවා හෙට වෙනවා මෙහෙට වෙනවා. ඒතර ඔබ බලන්න අනිත්‍යකම් වල එහෙම ලැජ්ජද? ක්‍රිස්තියානි ලැජ්ජ වෙනවද? එවරසන් කියන්නේ කොහොම හොඳට කියනවා. මුස්ලිම් කෙනා ලැජ්ජද පල්ලි යන්න කියන දවසට අනිවාර්යෙන් යන්න අපි ඒක හොඳයි කියලා දකින්න ඕනේ. මොකද මේ මිනිසුන් මිසදුටු හරි කමන්නේ හරියට කරනෝනේ. හැබැයි වරදකුත් තියෙනවා නේද? හරි නම් මිසදුටු අඩුවෙන් ඕන කරන්නේ මේ මිනිස්සු මොකද කරන්නේ හරියටම කරනවා වැරදි දේ හරියට අපේ හරි දේ වැරදියට කරනවා හරි බව දැන දැනත් හරියට කරන්නේ නෑ ඒක හරි දේ සම්මා දිට්ඨිය ලිහිල් කොට ගැනීම සුවපිනිස පවතින්නේ නෑ මිත්‍යා දෘෂ්ටිය දැඩි කොට ගැනීමත් සුවපිනිස පවතින්නේ නෑ එන හම්බන්තොට ගියාම අපිට දෙකම බලන්න පුළුවන් එකක් තමයි සිකුරාදට බලන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිය දැඩි කොට ගන්නවා ඇයි හරියට වෙලාවට යනවා ගිහිල්ලා අර මොකක්ද දෙක කරනනේ යාඥා. ඒ කරයි කියලා වැඩක් තියෙනවද? වැඩක් නැහැ. මං අහලා තියෙනවා මුස්ලිම් ගෙවල් වල සමහර තැන් වල අරාබියෙම පොයේ දවසට අනිවාර්යෙන් සතෙක් මරණවලු ගෙදර. ඒ වැඩ කරන එක්කෙනෙම මට කිව්ව ළඟදී ඒ පොයේ දවසට මං අහලා තිබුණා ඊට කලින්. මොකද ඒ ආගම ගැන මං ඇත්තට ඉගෙනගෙන නැහැනේ. අපි ඉගෙනගෙන තින්නේ ඉගෙනනේ. ඒ සතාව උදේ ඉඳන් උරුතල් කරනවා. ඉගෙනගන්න. කන්න දීලා හොඳට සලකලා. ඇයි කන්න දෙන්නේ? ඒ හවසර අපි කනවනේ උරු. ඒක නිසා හොඳට උරුතාව කරලා හවසර ගෙදර කෙනෙක් ගියත්ම බෙල්ල කපනවලු පින් සිද්ධ වේවා කියලා. කාට පින් සිද්ධ වෙන්නේ? බෙල්ල කපන එකට. සහ සතා යනවා කොහෙද? ස්වර්ග රාජ්‍යයට යනවා. අර එළුවව ස්වර්ගය යවන්න තමයි මෙයාලා බෙල්ල කපලා දිය. කපලා ඊට පස්සේ හැම ගහලා ඔළුව වෙනමයි, කඳ වෙනමයි, කකුල් වෙනමයි කනවා. අමුවෙන් කන්නේ හොඳට ඉතින් හදාගෙන මාසෙම කනවා ටික ටික කනවා. ඉතින් ඔබ තමයි සබයි. බලන්න කොයිතරම් මිසදුටුවකද මේ මිනිස්සු ඉන්නේ අර සතා මරණකොට මරලා කන්නවලා පුරොත්තුන හැමෝටම මේ සතා මැරීමේ පවයිති වෙනවා. ඇයි තමා විසින්මයි සතාව මැරුවේ. දැන් කන්න ඉන්න ඔක්කොම එකට වගකී යුත්තෝ ගෙදර. ආන්නේ නිසා මේ මිනිස්සු දවස ගාන නැත්තම් මාසෙකට සැරයක් මහා අකුසල් රැස් කරන කොයි ලෝකයයිද? නිරේම යන්නේ. ආයි කවදාරි එනවනම් උඩට ආවත් ආයි එළුවෙක්ම තමයි වෙන්නේ. බැටරුවෙක්ම තමයි ඔටුවෙක්මයි වෙන්නේ. වෙලා ආයේ මේ විදිහට බෙලි කැපුම් කීපාරක් අයිද? අඩුමතරේ 500 පාරක්ක බෙලි කැපුම් කයි. කවුද මේ මුස්ලිම් අපේ මල්ලිලා? නේද අපි තම්බි කියලා නේ කියන්නේ? ඔව් සහෝදරයෝ ටික. මොකද මේ මිසදුටුව සරණ යාම නිසා ගෙට ගෙවදින්නේ. ඒත් එහෙමයි. සතෙක් ගෙනල්ල බෙල්ල කපලා තමයි. ඒ ආගමේ වචනයක් තියෙනවලු රත්වෙච්ච යකඩයක් උඩගෙනගෙන කපන්න කියලා. මෙයාලා මොකද කරන්නේ?
ඒ ආයුධයේ රතුපාට තින්ත ගාල දැන් ඒකට නගිනවා දැන් කඩ පිච්චෙන්නේ දැන් සාස්ත්‍රුණාසි කියලා තියෙන උඹලට පුළුවන් නම් පිච්චෙන්න උඹලා පුච්චපල් ඒක හරි උඹලට කැපෙන්න උඹලට පුළුවන් උඹලා කවපල්ලා ඒ කියන්නේ ඔබ යම් දෙයක රකමැති නම් ඒ සතටත් එක දෙන්න එපා ඒකයි කියන්නේ පිච්චෙන්න කැමති නැත්නම් පුච්චන්න එපා හැබැයි දැන් මොකද ඒක අලුත් කරලා ගත්තා රත් වෙන්න මේ රතුපාට නම් ලිපේ දාලවත් කරේ නැහැ තින්ත ටිකක් කරා गाला दिव्यान महासे पाव ने रवट्ट के नहीं तो दे मस्कान नोने निसा सात्तु मारनो दे आप दान आप यह मस्कान नोने नहीं रे मन मन मस दलाने मेरे पुरे कारने कुकुल मस हराक मस उठ खानो खानो ना दी क्या न बाय न तो खाना है क्या खाने तिया तो क्या खाना या तो उससे बन हराक मस खाना देनगा देनगा ये दिन ने को मत खान अतीस वही क्या हरी दे मेवा अब बालन कोटे सता मेरु अपी निसाद बला फुट सिटी तीन मसे पड़न कुकुल मस अट किसीम संबंध नैम अपी क्यूरने अभी दंडरने अभी कड़ेगी अभी साल दिवना साल अभी गलत इतकोट इतना तीन पट भी आप तेजो आयो मोट अभी मसल माशाहार एक गेट नै बेडी मणमालिया असवाल हर दिन कौद मणमाल खाट दाइती मनमालेटाई मनमालिटाई अरे दिन्न पनट एदी सातम मेरे अरे कथा विना दिन मेक विना तमाम कील अनुबल दील कत् मरागत्ना ये मस्कना एक नाट अनिवार्य पव आईति विनो अरे वगे मूद गीलगना माल समाट दे माल कथा कोरली विनाद अणित माल मेरल आवट कोरली मेरल गिदर कोरली पणगहन दी अम्मल दखी को लिपड़ा अलूल अलू असर मेरन सर अभी मरलता कोरलिया कपल उम्मत पनपिटी आंदोट दिन इंतर सत्गा आईती मनो आईती नीतर बीतर पनक मित्र तमल तमल का उम्लट दाल का पेटव इनो दिन बला पेटवल काटी कि कुकल किकी बितर दाना किकी मुख दी अम्मल अभी दास्तर बितर की आरा राकी इन अरे याति याग इन इको कुकल गो रातम इतने विज्ञान वही इतना तीन बितरे डिंबया एक विज्ञान अग्नि मुलिम इक विज्ञान कुकुल कुकुलता रेमता पाकना मे तीन बल वर्ग एक दिन बल दम पास ये रास्ता अरे बितरे संसने वे विज्ञान अक्की इक पव गरप कौर हर की सत्ते प्रति सी आने पास बितरे तेम तपिट पाव सिद्ध विनवा प्रकी कली तेम बोट पाव सिद्ध विनि ऐना हमारे बल करोड़े पाम बितर गई बौद्ध बौद्ध बितर गेट नहीं रेकब बितर गया प्रश्न ने मुखद हरियर दिन गोड़ बुध बुध बना विनयानकूल मैं तीयन समहरा मुखद विनय वरदने वाली बागें तमाम खा निन्ने कनगिनेट दिन्नी खा दिन्नी मस्खा महानुनावाद बितर खा महानुनावाद नहीं नमूद हरियट भयने मेव अतपुच्छगा अडविंग वेडेगर गोमदन इन इतकोट बड़ीला मुदर से निबंधन पुलवा संहारा मलकन बड़ेदी गोमधन मैत्रीकरा तिंपनी मैत्रीकरा मेरी सत्त काटे मैत्रीकरा जीवात् अभी हेट पेन हो नोपेना हो पन तीन सत्त मैत्री करो अपे गेदर ज्ञाती मेरन पास मैत्रीकरणी नाई या परल मनुष्य मे मनुष्य अपे अंगट अभी मैत्रीकरण वील भावनाकर तोल दिन मन मरने किसीम के नैट मैत्रीकरण आटदर जीवत्व सिटना सत्व अभी अभेदा दिन अपेट पुल मरने के अब गवे करगे उपाधि वाले अन्ना पिंका मेरे निन्नी साल दिल गाँव
ගොඩක් ගන්නෙත් ඔය පොඩි හරක් පැටව. ඇයි? වයසට ගිහුව හරක් නම් දැන් මැරෙන්න කොමල් ළඟ නිසා කමක් නැහැ. මේ පොඩි පොඩි පැටවේ බේරගත්තොත් මෙයා ගොඩක් කල් ජීවත් වෙයි. එනයි අරන් ඇවිල්ලා අපි ක්‍රමානුකූලව ආරක්ෂිත කෙනෙකුට බාර දෙන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ මොකද ආයෙමත්? අර චක්‍රෙම තමයි. බේර ගන්නෝ කඩේටම ආය යනවා. ආයි තව කෙනෙක් බේර ගන්න. නැත්නම් මැරේ. අන්න එහෙම කරොත් අපිට අපේ දාණය සිද්ධ වෙනවා. අන්න කුරුළු ඔය කුරුල්ලෝ ඉන්න කූඩු කරපු. සමහර අය කරන්නේ මොකද? ගිහිල්ලා පන්දිරේට කුරුල්ලෝ කූඩු පිටින් අරන් ඇවිල්ලා නිදහස් කරනවා. කකුලුව ඉන්න විකුණන්න. මේ වෙන් කරු. ඒ කකුලුව මිලදී අරගෙන ගිහිල්ලා ඒ තැන් වලට මුදාහරින්න පුළුවන්. එහෙම කරන්න. එතකොට අපිට දීර්ඝාස ලැබෙන. කොයි වෙලාවක සතෙක් මරන්න යන්නත් එපා. මරණ අනුබල දෙන්න එපා. මේ සතා මට ඕන කියලා වෙන් කරගන්න එපා. කොහොමද දැන් මාළු කන්නේ මස් කන්න ඕන? පොලේ යන්න. පොලේ මාළු ලෑල්ලෙන් මාළු ගන්න ප්‍රශ්නයක් නෑ. මොකද අපි කිව්වේ නෑ අපිට මැරුවා නෙවෙයි මරලා තිබුණේ යාලා. මරපු අයට පව සිද්ධනවද නැද්ද? සිද්ධ වෙන්නේ මොහොත යන අය උජාරුවෙන් කියලා අපි මොහොත යනවායි කියලා. රස්සාව කියන රස්සාව යනවායි කියලා. කොහේ යන්නේ බලවට? අපාය යන තමයි මොහොත එන්නේ දැන්. ගිහින් එන්නේ අපාය යන බලාගෙන. ඇයි තමා විසිනුයි මේ පාපේ කළේ? දැන් මෙතන මොහොත යන අය නෑ නේද? හිටියොත් හරි ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මොකද වෙන්නේ? තමන් දවස ගානේම ප්‍රාණඝාත කුසල් සිද්ධ කරගන්නවා. කවුරු නිසාද? තමන්ගේ දූ දරුවෝ නිසා, ඥාතින් ජීවත් මොනවා හරි. දැන් ඒ මිනිස්සුන්ට මාළු මරන්නේ මනතු වෙන ක්‍රමයක් හොයා ගන්න තිබුණානේ. කුඹුරු කොටන්න තිබුණානේ. ඇයි ඒකට මෙහෙම වුනේ? තමන්ගේ නොදැනුවත් බව නේද? දැන් කියනවනේ සමහර ආගම් වල සත්තු මැරුවේ අපිට මව කන්න. කන්න මරුවා කොට පස්සේ දැන් මරන්න බය හිතෙනවද? දැන් අපිටත් කියනවා කමක් නැහැ එළුව මරලා මවලා තියෙන මරන් කන්න. පව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට දිට්ඨියක් හැදෙනවා මුන් අපිට මවලා තියෙන සත්තු අපි මුන්ව මරන්න ඕන. බයක්වත් සැකයක්වත් පවක් ගැනීමක්වත් මේ මිසුදුට වැඩ ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. ඇති වෙනවනම් කොහොම මරන්නේ අර බෙල්ල කපලා? ඒ කියන්නේ මිසදුටුව කියන්නේ ඒක. පව් කියන දේ නැහැ කියලා හිතනවා. ඇත්තටම පව් සිද්ධ වෙන දේ පවක් නොවේ කියලා හිතුවට පස්සේ කරන්න බැරි පවකුත් නැහැ. ඊට පස්සේ කියන මේ කය ලැබලා තියෙන අපිට ඕන විදිහට පාවිච්චි කරන්න මේක සත්ව විඳින දීපිකක්. මයි කාර් මයි පෙට්‍රල් කියනවා. එහෙම කියලා තමන්ගේ කය ඕන ඕන විදිහට පාවිච්චි කරනවානේ. කාම මිච්ඡාචාරය. බලන්න ක්‍රිස්තියානි පවුල වල කිසි එහෙම හිරිකිතයක් නැහැ නේ මිනිස්සුන්ට. ඕන ඕන විදිහට මිනිස්සු හැසිරෙනවා. දැන් බෞද්ධ අතර බෞද්ධ ගම් වල ඕවා වැරදි. නින්දා කරන, අපහාස කරන, ලැජ්ජ කරනවා නේ. නමුත් අර මිනිස්සු අතර එහෙම කියන්නේ අපි ලයිෆ් එක අපි එන්ජොයි කරනවා. කාටවත් ඇති ඵලයේ කුමක්ද? එහෙම කියන්නේ කාටවත් තියෙන ප්‍රශ්නේ මොකද්ද? එහෙම ප්‍රශ්නයක්? සමහර අය දැන් පිටරටවල ඉතාලියෙන් ගොඩක් ඉන්නේ වගේ. එහෙ වෙනම පවුලක් ඉන්නවා. මෙහෙත් තව පවුලක් ඉතාලිය දෙක පවුලයි ලංකාවට ආවම තව පවුලයි. සමහර ලංකාවේ ඉන්න නොනට තව පවුලක් මෙහෙ ඉන්නවා. දැන් මිශ්‍ර භාවයට ගිහින්ද නැද්ද? තිරිසන් භාවයට ගිහිලද නැද්ද? ගිහින්. ඇයි? මිසදුතුව නිසා. ඇයි? දෙවියන් වහන්සේ ඉරිදට ගිහිලා සමාවිල්ලොම දෙවියන් වහන්සේ හිසාතගා අපිට සමාව දෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? සතියෙම බොන්න පුළුවන් තරම් බීලා නටන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දාලා ඉරිදට හොඳට ඇඳුම් ඇඳන් ගිහිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ අනේ ස්වාමීනි අපේ පව් වහන්සේ ගන්නාසේක්වා කියලා කියනවා. හරි ලේසියිනේ. අපිටත් තියෙන ආසයිනේ. පස් පව් කරලා යනවා ඉරිදට පල්ලි. ගණී දෙවි. එහෙම දෙවියෙක් ඉන්නවනම් දෙවියෝ තරම් තව පව්කාරයෙක් ඉදීද? ඇයි මේ මිනිස්සු දහස් ගානක ලක්ෂ ගානක පව් ඔක්කොම හැම ඉරිදම ගන්නෙ කවුද? අර දෙවියන් වහන්සේනේ. යා මහා පව්කාරයෙක් නේ නං. එහෙනම් කාගේවත් කරම කාටවත් කර ගහන්න බෑ. මෙතනින් අම්මගේ පව පුතාට ගන්නත් බෑ. තාත්තට ගන්නත් බෑ. තාත්තගේ පව මේ දූට පුතාට ගන්න බෑ. මේකේ උපරිම වශයෙන් මොකද මව්පියන් දූ දරුවන් තරම් බැඳීම් තියෙන තවත් කොටසක් නැහැ ලෝකේ. ඒ අම්මා තාත්තගේ පවවත් ළමයින්ට ගන්න බෑ. වෙනස් කරන්න බෑ. එයාලට පින් කරන්න උදව් කරන්න විතර අපිට පුළුවන්. කරගත්ත නම් පවක් දරුවෝ නිසා හරි ගෙවන්න වෙන්නේ කාටද? මව්පියන්ට. දැන් දරුවා පොඩි කාලේ අම්මයි තාත්තයි ළමයාට ආරක්ෂාව දෙනවනේ. සපේනවා. එතකොට ඔන්න එනවා සර්පෙක්. තාත්ත මොකද කරන්නේ? සර්පය අරව පව් කියලා සූපත් වේවා කියලා ඉන්නවද නැත්නම් පොල්ලක් කරන් ගහනවා? දැන් යන්නේ ළමයා ගාවට. දරුවාට දරුවෙක්.
මොකද තීරණය? තරපය මරලා හරි මගේ දරුවා මං කරනවද නැද්ද? ලෞකික ජීවිතය ප්‍රායෝගිකව කරන්න වෙනවද නැද්ද? තරපේ ඕන්න වැඩි මදුරෙක් වහන්නකො මොකද කරන්නේ බලන්න. මදුරුව මරනවා ළමයා කයි කියලා. මොකද ළමයට ආදරේ. ආන බලන්න දරුවෝ නිසා මව්පිය පව් කරනවද නැද්ද? කරනවා. ඕන තරම් කරනවා. හැබැයි ඒව ගෙවනකොට කවුද ගෙවන්නේ? ඒ මව්පියම තනියෙන් ගෙවන්න දරුවෝ එනවද? නෑ අඩුමතර මේ සමහර ළමයි ලොකු වුණාම පව් ගෙවන්න තියා. කන්න බොන්න දෙන්නවත් කැමති වෙන අය දුක් වෙනවා මේ ළමයි නිසා අපි කොච්චර නැහුණද? අපේ ජීවිතේ ගෙවිලා කියලා බලන්න අපේ සිංහල බෞද්ධයන්ට වෙන අවාසනාව ළමයි ලැබුණම අපේ අම්මලට වෙන දෙයක් නැහැ. මේ ළමයි කරපින්නගෙන ඉන්න මිසක් බණක් භාවනාවක් සීල සමාධි ප්‍රඥාවක් වැඩිල්ලක් තියෙන්නේ නැහැ නේ. ළමයින්ට අවුරුදු 16 17 ඒත් නැහැ. ඒත් යනවා පන්ති. අම්මත් පන්ති ළමයාත් පන්ති යනවා. සිල් ගන්නකෝ නැහැ. සිල් ගන්න බෑ පන්ති. බණ අහන්නෙන්නකෝ බෑ ළමයට උගන්වන්න. එතකොට මෙයා මැරෙන්නේ නැති වගේ මේ මොකද්ද කරන්නේ? ධර්මයේ හැසිරෙන්නේ නැතුව ළමයින්ට උගන්වන්න යනවා. එතකොට අම්මගේ ආයුෂ අවුරුදු 45 50 වෙනකන් උන්ද පන්ති ගියා. ඊට පස්සේ තමයි පොඩ්ඩක් හරි ආපස්ස හැරෙන්න තියෙන්නේ. එතකොට ළමයි කසාද බැලලා පොඩි ළමයි එක්කෙනා ගෙදර බැඳලා නිකන් ඉන්නේ ළමයිත් තරම් ආයෙනවා. ආච්චිට උරුතල් දෙන්න. ඊට පස්සේ ආච්චි ආයෙ මොකද කරන්නේ? ආ ළමයි බැලුවා මට මොකද්ද මේක කියලා ගන්න ඔයාවා. දූට මහන්සියෙන් දෙන්නේ ආච්චි මොකද කරන්නේ? මුණුපුරාව මිනිබිරිය කරේ තියා ගන්නවා. ඊට පස්සේ ආයෙ නිවන් දකින්න වෙනවද? ආයි වෙන්නේ ආයෙ පල්ලගන. දැන් දරුවන්ට අල්ලන මදිවට මුණුබුරු මිනිබිරියන්ට ඇල්ලලා අවුරුදු 60 70 ඔප වගේ වෙනවා. එතකොට අහන මොකද මහත්ය මහනෙ මොකද? බෑහාමුදුරනේ පොඩි දරුවෝ ඉන්නවනේ. මට දාලා එන්න බෑ. ආවත් දවසක් ගෙදර දුවනවා. ඇයි? ළමයි මතක් වෙනවා. එහෙනම් ලේසිද? අපි පින් කරනවද? නිවන් මාග යනවද? නැත්නම් අපේ කාලෙ ගෙවිලා යනවා. කා වෙනුවෙන්ද ගෙවෙන්නේ? මේ දරුවෝ වෙනුවෙන්. දරුවෝ පල නෑ එකට අපි දැනගන්න ඕනේ. ඒක සම්බර කරගෙන දරුවෝන්ගේ වැඩත් කරගෙන පිනුත් කරගෙන අපි දැනගන්න. නමුත් අපේ ඇයට වෙන්නේ පින් කතන්දරයක් නෑ. පින නම් කවද කරගන්න බැරිය. ඕ ලෙවල් ඒ ලෙවල් ශිෂ්‍යත් මේ ටික කොහොම හරි ගොඩ දාගන්න ඕන කියලා පස්සෙන්ම ඉන්නවා. ළමයි පන්සල් යවන්නේ නෑ. අමාර අම්මලා පන්සල් යන්නේ නැහැ. එතකොට ඔබ මොකද්ද හිතන්නේ? ඔබේ ආයුෂ ගෙවිලා ගියාද නැද්ද? ගෙවිලා ගියානේ. මෙතනින් දෙන්නෙක් අරින්න අනිත් හැමෝම දැන් මැදි වයසේ. ළමයි දෙන්න විතරයි පොඩ්ඩක් මේ පැත්තේ තරුණ වයසේ. අනිත් ඔක්කොම දැන් ආවශ්‍ය කියලා දෙනවා. ඔබේ ආවශ්‍යයෙන් 99%ක්ම ගෙවන්නේ ඔබ වෙනුවෙන් අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් අත්තටද පරවැටද? බය නැතුව කියන්නේ පරවැට. මේ ස්වාමීන් වහන්සේලගේ ජීවිතය කොහොමද කියන්නේ? අත්තටද? උදේ 4ට පටන් ගත්තම රෑ 10ට සත වෙන්නේ. එතෙක් දවස පුරාම කෙරෙන්නේ පරවැඩ නෙවෙයි අත්තට. ගෙදර ඉන්නයි පරවැඩ. ස්වාමියාගේ වැඩ කරනවා බිරිඳ පර වැඩ. ඒක කරන්න එපයි කියන්න බෑ. කරන්න වෙනවනේ. නැද්ද? කොහේ හරි ආයතනයක මේ වැඩ කරනවා නම් ගිහිල්ලා කාගේ වැඩද කරන්නේ? පර වැඩ. අපේ වැඩ නෙවෙයි. පොඩි ගාණක් අතර දීලා අපිට අපෙන් වැඩ ගන්න. ඔය වෙලාවේ අපිට බණ භාවනා කරන්න සිල්වා කියන ලැබුණා නම් කොච්චර පිනක් රැස් වෙනවා. නමුත් අපේ අවාසනාවට අපිට ඒක කරගන්න ලැබුණේ නෑ. හැබැයි මේ ස්වාමීන් වහන්සේලගේ වාසනාවට උන්වහන්සේ තරුණ වයසේ පැවිදි වෙලා දැන් මේ ජීවිතය සුවසේ තමන්ගේ වැඩ කරගෙන ගෙවලා දමන අතර එවැනි ස්වාමීන් වහන්සේ දැකීමෙන් ඔබටත් අද පින් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නැත්නම් ජීවිතේ වැළවුවට පස්සේ ඊතුරු හැම දවසකම වැඩිපුර සිද්ධ වෙන්නේ පින් නෙවෙයි පව්. නැත්නම් රාග, ద్వේෂ, මෝහ වලං හෝදනවා, රෙදි හෝදනවා, මිදුලතු ගානවා, ඔළුව කහනවා, උකුණ බලනවා, ඕපදූප හොයනවා, ෆිල්ම් බලනවා නේද? දැන් ඔය කියපු එක වචනයකවත් සිද්ධ වුණාද? රාග දේශ මොහ නැතිවීමක් හෝ දාන සීල භාවනා පිනක් ගැන සඳහන් කරනවද ගෙදරද? නෑ. එහෙනම් ජීවිතේ දවසම ගෙවෙන්නේ මොකටද? කෙලෙස් වෙනුවෙන්. නැත්නම් සසර වෙනුවෙන්. නැත්නම් පර වැඩ වෙනුවෙන්. ඔතනදී බණක් අහනවද වැඩිපුර? අහන අයත් ඇති. ඇහුවත් දිනු නෑ. බණ අහන්නට ගොඩක් කැමති අපේ සින්දු අහන්න හිත යන්නේ. සින්දුකේ බණකුවේ දෙකක් එකපාර ඇහුනොත් අපි තෝරගන්නේ මොකක්ද? ඇත්ත කියන්න බලන්න. බොරු කියන්නේ සින්දුව තෝරගන්නේ අපිට කැපෙන සින්දුවක් නෝ අපි ඒක තමයි. දැන් මේ මහත්තයා රුක්මණී දේවී ජෝතිපාලගේ සින්දුවක් ගියොත් බණ කෙසේ වෙතත් කමන්නේ අර කහලා තමයි ඉන්නේ නේද?
බණ කවදාහන්න බැරිද කියලා අපි හිතන්නේ. අයි බණ නිතරම යනවානේ. එතකොට අපි ආස්වාද වලට ඇලෙනවා වැඩිනේ. ආස්වාද ලැබෙනකොට ඒවට මුලා වෙලා ඉන්නවා. ඒකෙන් අපි කාලය ගෙවා දමනවා. අපිට හිතෙන්නේ පරිලවට මනක් භාවනාවක් දානයක් සීලයක් කරගන්නට ඕනේ කියලා වැඩිපුර හිතෙනවා අඩු කොහොමාරි කමක් නැහැ. වැඩිපුර වෙලා යන අපිට දැන් තේරෙනවා අපේ කාලය ගිවිලා තියෙන නිකන්ද නැද්ද? නිකන්. එහෙනම් අවුරුද්දර සැරයක් කරින් මෙවැනි ආරණ්‍යකට ආවට පස්සේ අපිට කල්ප කෝටි ගාණක් සුව විඳින්න හොඳ පින්කමක් අද මේ කරගන්න අපිට වාසනාව ලැබුණා කියලා සාදු කියලා සතුටු වෙනවා. නැත්නම් දුක් වෙලාම නියන් දුක් වෙන්න එපා. දැන් එකක් හරි අපි කරගා. දැන් මේකත් නොකරන ඒකත් නැහැ. දැන් අවුරුදු 5ක් තිස්සේ කියන්නේ මේ කියන්නේ පස් වාරයක් එන්නේ නැතිනේ මෙතෙන්ට. අවුරුදු 5ම දාන දෙන්නේ නැතිනේ. බණහන් නැතිනේ. එහෙනම් අර සියල්ල පැත්තකින් තියලා මේ එක දාන එක පැත්තකින් තියුවොත් අර සියල්ලට වඩා මේකේ බර වැඩිද නැද්ද? මේකේ බර වැඩි. ඔබ බේරගන්නේ අර ඔක්කොම නෙවෙයි. මෙන්න මේක. ඔබ මහපාරේ හරි කොහේ හරි මැරෙන වෙලාව ඔබට පිහිට වෙන්නේ කවුද? ළමයිද? ඥාතිද? පෙම්වතා? පෙම්වතියද? නෑ. පිහිට වෙන්නේ මොකද්ද? දීපු දාණය. අනිත්‍ය අපි දැන් ළඟදී ඔබට ආරංචි වෙන දෙන්නේ පෙම්වතියක්ම පෙම්වතෙක්ම මැරුවා කියලා. දැන් පිහිට වුණාද? නෑ. තමන් උදව් කළා අවුරුදු 8ක් අපි කියන ඇලුම් කළා ආදරය කළා ප්‍රේම කළා. අන්තිමට බිලි කැපුම් කාලා මැරෙන්නත් සිද්ධ වුණා. රටම දන්නවනේ. කම්පා වෙනවනේ. එතකොට හිතන්න කොයිතරම් අසරණ සසරකද අපි මේ ඉන්නේ. කවුරු වෙනුවෙන්ද මේ කරලා තියෙන්නේ? බලනකොට හිස් අතින් පරලෝ යන්න සිද්ධ වුණා. ඒ මිනිස්සයා මොකද සතුටෙන් ගියාද නැහැ. අර වෛර බැඳගෙන තමයි මැරෙන්නේ. ගහපු කෙනත් එක වෛරෙන් තමයි මැරෙන්නේ. යකෙක් හරි වෙනවා ඒක. වෙන මොකුත් වෙන්නේ නෑ. ඉතින් බණ භාවනා කරගෙන හිටපු කෙනෙක් නම් එයා උතෙන්ට වැටෙන්නේ නෑ. මොලේ පෑදෙනවනේ. දැන් බණ භාවනා කරනකොට බණ විශේෂ බණ අහනකොට දැන් මොලේ පෑදෙන්නේ. මේ ධර්මයේ අහන්න 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 අපේ මොලේ මතු වෙනවා. මොකද අපි හැංගිලා ඉන්න, අපි රැවටිලා ඉන්න බොහෝ දේවල් එලි වෙනවා මේ ධර්මයේ අහනකොට. ජාමේ ස්වාමීන් වහන්සේලා මෙතන ඉන්නේ වෙන මොහකවත් හාස්කමකින්, ගුරුකමකින්, මන්ත්‍රයකින් නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහෝ ඉගෙන ගත්ත නිසා, දැනගත්ත නිසා තමයි මෙතන ඉන්නේ. ඇයි ඔය ඔක්කොට වඩා සැපයක් මේ ශාසනය තුල තියෙනවා කියලා අපි දැනගෙන තියෙන නිසා. නැත් අපිටත් බැරි ඔය වැඩේම කරන්න. මොන වැඩේද? පරවැඩ ටික. තමන්ගේ කියලා තමයි පරවැඩම තමයි කරන්නේ දවසට. ඒතොර ඒක කරයි කියලා ලැබෙන දෙයක් තියෙද? නෑ. අන්තිම නින්දා නෙවෙයිද ලැබෙන්නේ? කරපු කරන තරමක් කළා. අන්තිම ලැබුණ හොඳකුත් අපි කියන උපමාවක්. ගඟට කපන ඉනි වගේ. නැත්නම් අපි කියනවා වතුර ඇදලා ඇදලා කලේ බිඳ ගත්තා වගේ. ළමයින් එක වචනයක් ඇති යම් වලට කරපු ඔක්කොම ටික නැතිදලා යන්න. ලොකු වෙලා එක වචනකින් බැන්න කියමු දරුවෙක්. අම්මලා මොකද්ද අපිට කරේ කියලා අහුවා කියමු. මොකද්ද වෙන්නේ අම්මට? ලොකු කලකිරීමකට අර කලේ බිඳුනා වගේ තත්යකට අම්මා මුන්ටනේ අපි මේ කරේ මැරීගෙන කියලා හිතෙනවා. එහෙම කියන ළමයි ඉන්නවා. කියවෙනවා මේ හිතලා කියනනේ තරහා ගියාම කියනවා ඉතින්. එතකොට දැන් බලන්න භාවනා කළෙත් නැහැ. බාණ ඇහුවෙත් නැහැ. ගියේ පන්තිමයි. අර කාලෙත් දිවිල ගියා. පින් කරගත්තේ නැහැ. අන්තිමට අර මසුන් නැති වතුර හිඳිච්ච පොකුණේ ඉන්න මහලු කොස්වාලී හිමිය වගේ තැවෙනවා. ඇයි? පින් කළෙත් නැහැ. මේ පැත්තෙන් දිනුවක් උනේ නැහැ. අන්තිමට වයසට ගිහිල්ලා දැන් කොහෙටවත් ජා ගන්න බැරුව ඉන්න. එහෙනම් අපි අදාද මොකද කරන්න ඕන? අප්‍රමාද වෙන්න ඕන. ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුම්. බොහෝ කුසල් කළ යුතුයි. උපන් මිනිසා ටිකක් නෙවෙයි. කොහොමද වචනෙම කියන භාග්‍යතුන් වහන්සේ. බහුම් බොහෝ ගොඩක් කරන්න ඕන එකක් නෙවෙයි. දැන් පින්කම් කරන්න හැමදෙස්සම ආරන්ට එන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා අවුරුද්දට සැරයක් තමයි ඔබ මෙහෙට එන්නේ. අපි තව අවස්ථාවක් දීලා දෙනවා. දැන් මේ කොරෝනා සමය නිසා මේ හැම මාසිකම පොය සිල් ගත්තේ නැහැ. පොය තුනකදී. නමුත් ඉතුරු පොයවල වලදී මේ හැම දිනාටම විවෘතයි. මේ වහල නැහැ. ජනාධිපතිතුමා නියෝගයක් දුන්න ගමන් සිල් ගන්න කියලා ඔබට පුළුවන්. පොය දවසේ උදේ 7ට මෙහෙට ආවොත් 7 ඉඳන් හවස 5 වෙනකන් එක දිගට පින් රැස් කරගෙන යන්න. දැන් පින් ගලාගෙන යන අපිට තියෙන ගඟට වෙල වතුර ටික අරගන්න විතරයි. ඔබ ආවත් නැතත් මෙහෙ බණ කියනවා. ආවොත් අපිට පුළුවන් අතිරේක පිනක් රැස් කරගෙන. එහෙනම් මේ දානෙට වඩා මහත්ඵල වෙනවා එක දවසක්
සිල් සමාදන්ව බණ ඇහුවොත් දැන් පන්සලේ සිල් ගත්තම බණ අහන්නේ නැහැ නේද? ගොඩක් කලාට කරන්නේ. කොහෙද ගන්නේ දා ගන්න නැත්නම් ඔබ දුප ටික කතා කරා. ඒතර සිල් ගැනීම එපා වෙනවා. මොකද ඒකේ සතුටක් නැහැ, රසයක් නැහැ එකමදේ. ඒතර මෙහෙට ආපු කෙනෙක් කවදාවත් එහෙම කියන්නේ නැහැ. මොකද අපි උදේ 8 ඉඳන් නොනවතින වැඩපිළිවෙලක් කරලා තියෙනවා. පහ මාර දක්වා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ආදී වැඩපිළිවෙලක්. දවල් 12 මාට දෙනවා මේ වත්පිළිවෙත් වශයෙන් වටේ පිටේ අතු ගන්න පිරිසිදු කරන්නත් දෙනවා. නිකන් ඉන්න දෙන්නේ නැහැ. නිදා ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා බලන්න අපිට පින් කර ගන්න අවස්ථාව තියෙද නැද්ද? තියෙනවා. අපි මොකද කරන්නේ? අපි එන්නේ නැහැ. සමහර අය කියනවා ගෙදරට වඳුරු පයින්නවා. නෝන මේ පැත්තෙන් ගල් ගහනවා, මහත්ය අනිත් පැත්තෙන් ගල් ගහනවා. කොහෙටද? වහලේ ඉන්න වඳුරුන්ට. වහල් ගලේ. ඉතින් පොයට වඳුරු එලෝලෝ ජෝඩුව එක්ක ගෙදර ඉන්නවා. දැන් මොකද්ද සත්‍යය? වහල අතර ගන්න බැරි අපි කොහොමද සසර අතහරින්නේ? අතරම් මරු ටික අතහරින්න බැරුව අපි කොහොමද සසර අතහරින්නේ නේ? එහෙමනේ ගෙවල් වල බැලුවොත් ප්‍රශ්න වැට අතර ගන්න බැ වැටමායිමට රණ්ඩු වෙනවා, දීපල වලට නඩු කියනවා. මිනිස්සු විතරන්නේ පන්සල් වල හාමුදුරුවොත් එහෙමයි. පිහියෙන් එන ගන්න පොඩි හාමුදුරු ලොකු හාමුදුරු පිහියෙන් අයිනෝ. ඇයි? දීපල වෙනවා. කොඩි වින කරනවා, අණ වින කරනවා, මිනිස්සු මරනවා ඒව කරලා. දීපල වෙනවා. එහෙනම් කවද නිවන් දකීද? එහෙනම් අපි මේ වත්තරින්න නම් පුරුද්දක් වශයෙන් මාසෙට එක දවසක්වත් මෙවැනි තැනකටවත් ඇවිල්ලා පුරුදු කරන්න ඕනේ. මොකද්ද? ගෙවල් අත්තරින්න ලොක් කරලා ඉන්න. වෙන දෙයක් වෙලා තියෙයි. ඇයි අපි එන්නේ පින් කරගන්න? ඔය කොටි කන්න සෝණ කියලා රහතන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේ කෝටිපති පවුලක දරුවා, එකම දරුවා. අවන්ති ජනපදයේ හිටපු මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වුණා. අම්මා හරි තරහින් හිටියේ, මේ කොල්ල මහාන වුණා. මේ 80 කෝටිය දැන් කාටද මං දෙන්නේ? පරම්පරාව නැති වුණා. මේ ස්වාමීන් වහන්සේ යනවා සවැත්නුවර දේවබ්‍රහ්මේරට, ගොඩාක් දුර යවන්තිය. වඩි නිල්ලීන් කිහිපයක් කරන්න නිතර නාන්න ඕන. නඩ සිරප්පු පාවහන්න ඕන. මොකද සිර මේ අවිදින්න අමාරුයි. කුර ගැටල අර කුර තියෙන හරක්ගේ. ඒව පොළොවේ හිටලා වේලුණාට පස්සේ අවිදින්න බෑ ඒ පැත්තේ. සහ උපසම්පදාවට පස් නමකකින් අවසර ලබන්න තමයි මේ වැඩි. වැඩියාම භාග්‍යතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ කටහඬ මිහිරි ආරාධනා කරන සෝණ මට බණ ටිකක් කියන්නකෝ කියලා භාග්‍යතුන් වහන්සේ බුද්ධාසනේ ඉන්න සෝණ සායනස් තව ආසනෙක ඉන්නේ නැති සුත්ත නිපාතේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාරායන වර්ගේ ගාථා ටික මිහිරියට කියනවා. අවසානයේ භාග්‍යතුන් වහන්සේම සාදුකාර දෙනවා. ඒ සාදුනාදී දෙවියන්ට කියලා දෙවියෝ සාදුකාර දෙනවා. ඒ සාදුනාදී වෙලා ගෙදර ඉන්න දේවතාවියක් දේවතාවියක් සාදු කියනවා. අම්මාන ඔබ මොකද සාදුකාර දෙන්නේ? දැන් අද කාලේ දේවතාවිය අපිට පේන්නේ නැහැ. හැබැයි ඉස්සර මිනිස්සුන්ගේ කෙලෙස් අරු නිසා දෙවියෝ පේන්නේ නැනවා. දැන් එන්නේ, දැන් ආව තල්ල ගන්නවනේ, දේවාලයක් දානවා. දැන් එන්නේ නැහැ නිසා දෙවියොත් අල්ලගෙන වැඩක් ගන්න දැන් බලන්න. ඉස්සර එහෙම නැහැ. දේවතාවිය සාදුකාර දෙනකොට අම්ම උඹම කෝ සාදුකාර දෙයි. ඔබේ පුතාට සාදුකාර දුන්නාකෝ භාග්‍යතුන්. ඇයි? බණ කිව්වයි. අනේ කොච්චර දෙයක්ද? මගේ පුතාට භාග්‍යතුන් සාදුකාර දුන්නා, මට බණක් අහන්න බැරුණානේ මෙච්චරක. මේ පාරාවම නම් බණක් අහනවාමයි කියලා අම්ම ලෑස්ති වුණාද? ලෑස්තිලා පොයේ දවසේ උදාගත්ත ස්වාමීන් වහන්සේගෙන් බණ අහන රැ. ඔක්කොම සේවිකාව ටික ආව, එක සේවිකාවක් නැවැත්තෝ. හොර මුලක් හිටියේ 500ක්. මේ අයට ආරංචි වුණා, අන්න සිටුමාලිකේ අද කවුරුත් නැහැ, සිටුමාලිකේ පැහැර ගන්න ඕන. හොර දෙටුව ආව මේ උපාසකම් මනත්ත සිටු දේවිය ආවොත් නැගිටලා පියෙන් අයිනවයි කියලා පස්සෙන් වාඩි වුණා පියෙකුත්. අම්මා බණ අහන හොරත් ඉන්න පස්සේ. හොරා බණ අහනවද? නැහැ, හොරා බණ අහන්නේ. හොරා ඉන්නේ නැගිට්ටොත් අයිනවා. පිය තියන් ඉන්නවා. ස්වාමීන් වහන්සේ බණ කියනවා. හොරු ගිහිලා දැන් ගේ හාරනවා. සේවිකාව දුවගෙන ගලකෝ ආර්යාවනි හොරු පැනලා ගේ ඔන්න හාරනවා කිව්වා. අනේ මේ යන්න මට කරදර කරන්න එපා. මම කාලෙකින් මගේ පුතාගේ බණ අහන්නේ. ගේ අරගෙන ගියත් කමන්නේ, ඔබ මට ආයෙ නම් එන්න එපා කියලා ආයෙ බැනලා එලෙව්වා. දැන් අම්ම මොනවද අහන්නේ? පුතාගේ බුදු බණ අහනවා. හරේ මොකද්ද වෙන්නේ? අපිට කිව්වොත් එහෙම දැන් එවි වැඩි උන් දැන් කෝල් ලැබ අර කෝල් එක ඇවිල්ලා කියන උපාසකම් වැඩි කියන ගෙදර හොරු පැනලයි කියන මේකත් පෙරලාගෙන වාහනේ දි ස්ටාර්ට් කරා යනවද නැද්ද? බණ නම් පස්සේ බැරිය ගේ බෙරගෙන මම මේ උපමා අකු තරහ වෙන්න එපා. කෝල් එක ආපු එක නිකන් හරි ආවොත් එහෙම දුවන්නේ නැද්ද? දුවනවා. ආයි හාමුදුරුවෝ පෙරලන් දුවන්නේ, අපිවත් පෙරලන් දුවන්නේ. බලන්න ඒ උපාසකම්ම ගියා
නෑ ඔක්කොම අරන් යන්න දෙන්න මට වටින්නේ බණ දෙවෙනි පාරව ගේ ඇතුළට ඇවිල්ලා දැන් බඩු එකතු කරනවා කමන්නේ ඔක්කොම ගෙනියෙද්දී දැන් කමන්නේ මට මේ බණ තමයි ගුවා වටින්නේ තුන්වෙනි පාරව අන අරන් ගියයි කෝ කමක් නෑ බණ අහලා මෙතුමෙට මොකද උනේ සෝවාන් වුණා එහෙනම් ප්‍රඥාවන්තය ධනෙ ගැන හිතනවා ධර්මය ලැබිච්ච වෙලා හිතන්නේ අපි වගේ අය තමයි හිතන්නේ නේ ඇයි අපිට තාම ප්‍රඥාව මදි අපි ඒ නිසා දරුවෝ ගැන හිතනවා දීපල ගැන හිතනවා ඒව ගැන හිතන බෑ මේ ස්වාමීන් වහන්සේලා ප්‍රඥාවන්තය ඒක නිසා උන්වහන්සේලා දීපල දාණය සමාඩ බැඳපු අය ඉන්න පුළුවන් වයසට ගිහිල්ලා නෝනලා හිටියන නෝනලා ගැන එකන ඕනයි බුඩක් නැහැ මේ ළමයි අතහැරලා නැවිලා තියෙන්නේ එන සුළුපටු වීරයක්ද යුද්ධයට යන සෙබළු වගේ වෙන්න ඕන මහාන වෙන්න ඕන කියනකොට ආයේ ඔක්කොම දාලා තමයි එන්නේ ඉතින් අන්න අර වගේ බලන්න එතුමිය සෝවාන් ඵලයට පත් උනා අර හොරා වැඳ වැටුණා ඇයි වැන්දේ අනේ සමා වෙන්න කිව්වයි කියලා හෙව්වා මම ඔබතුමිය මරන්නේ කොහොම හිටි මේ බණ ටික අහලා ඔබතුමිය කිව්ව ටික අහලා මම දමණය වුණා කියලා මට වාව ගන්න බෑ මට සමාව දෙන්නකෝ හරි හරි මට මගෙන් සමාව අරන් මදි මගේ පුතාගෙන් ගන්න කියලා ස්වාමීන් වහන්සේ ළඟට එක්ක ගියා ස්වාමීන් වහන්සේ බණ ටිකක් කිව්වා හොරා පැහැදුනා අර හොරුන්ටත් එන්න කිව්වා හොර දෙටුවක මම මහාන නුඹලා මොකද කරන්නේ අපේ ලොක්ක මහානදී අපි මොනව කරන්නේ අපිත් මහාන නේද දැන් හොරුණක් පින තිබුණද නැද්ද එදා හොරුණක් පින් තිබුණා අද හොරුණට කොහොමවත් පින නැහැ අර හොරු වංශියම සාසනේ පැවිදි වෙලා රහත් වුණා සාදු කියලා සාදුකාරයෙක් ඉන්න රහත් වුණාම බලන් ඉන්නව බය වෙලා හොර රහත් නෙවෙයි හොඳ ඇත්ත රහත් විතර බලන්න කොයිතරම් දෙයක් අර මිනිස්සු ධම්මණය වුණේ කවුරු නිසාද දීපල ගැනන සිතා බණහපු අර උපාසකම්මා නිසා එන අපි ඕවා හොඳට ඔළුවට ගන්න ඕන ටික ටික හරි අපි අරන් ඕවා භාවිතා කරන්න ඕන නැතුම් අහලා සාදු කියලා ගියාට විතර මදි අපිත් එනවා අතහැරලා දාලා එන්න ඕනේ දවසක්වත් එන්න ඕනේ හැමදාම එන්න කියන්නේ නැහැ එක දවසයි හැමදාම අපිට කරදරයි හැමදාම එන්න එපා පොයට විතරක් එන්න ඕනේ හැමදාම ආවට බණ කිය කිය ඉන්න බෑ වැඩ දිනන අපිටත් ඉතින් අපි වැඩ කරගන්න බණ භාවනාව එන්නේ නැහැ කියලා දන්න කොහොමද? ආයි දකින්න වෙන්නේ කොහොමද? එක්ක පොයට පොයට දකින්න නැත්තම් ලබන අවුරුද්දේ ජූනි මාස 15 වෙනිදා දහවල් තමයි මේ මූණ ටික ආයි දකින්න වෙන්නේ ටවුන් එකේ ඉඳි දැක්කොත් අහම්මෙන් ඒ තහක බලන් යයි. මේ අත්දැකීමෙන් කියන්නේ බොරුවට නෙවෙයි. මෙහෙ දාන දෙන මෙහෙ සිල් ගන්න උපාසක උපාසිකාව බස් එකේ දැක්කොත් දැක්කේ නෑ වගේ ඉන්නේ. අනේ මන්ද මොකද කියලා නම් තේරෙන්නේ නැහැ ඉතින්. මෙහෙ දින වදිනවා. නගරෙත් දැක්කෝ බස් එකේත් දැක්කෝ වඳින්න තියා බලන්නේ වන්නේ. සමහර හාමුදුරුවන්ට කයක් හරි දෙන්න වේද කියලා බයක් දාන්නේ. ටිකට් අරන් දෙන්න වේද කියලා බයක් දාන්නේ නැහැ. සමහර යන ක්‍රමයේ දැක්කම ලැජ්ජ නිසා දාන්නේ නැහැ. ඇඳන් යන ඇඳුනොත් අමුතුයිනේ එතකොට. කොහොම හරි ගමන් නැහැ. මෙහෙදි දකින්න මූණ නෙවෙයි. එහෙදි තියෙන්නේ. ඉතින් අපි තරහ නැහැ. කමක් නැහැ. ඉතින් අවුරුද්දට සැරයක් හරි එන්නකෝ. ඇවිල්ලා පිනක් කරගන්න. ඔබට අතිරේකව ආතනම් පින් කරගන්න ඕන තියෙන අවස්ථාව. පෝයට හැමදාම මෙහේ උදේ 7 වෙනකොට ඇවිත් ඉන්න සිල් ලැබෙනවා සිල් රකින්න තියෙනවා උදේ දවල් දානෙත් ලැබෙනවා ගිලම්පතත් ලැබෙනවා අර වාඩි වෙලා කියන දේ අහගෙන ඉන්න විතරයි තියෙන්න පුළුවන්ද දැන් මේ උපාසක මාතුරු දැන් හිටිය වැඩි ඉන්න තියෙන කාලේ අඩුයි නේ අර පස්සෙත් ඉන්න උපාසකම් නේද දැන් මොකද කෙලින්ම දැන් කාලේ ගෙවිලා තියෙන නේද අනිත් ඔක්කොම එහෙම තමයි දෙන්නේ කරන්නේ අනිත් හැමෝට මේ කියන අභියෝගي දැන් තියෙනවා හිටියා වැඩි ඒ නිසා අපි කියන වැඩි හිටි හිටියා වැඩිද නැද්ද වැඩි 50ක් වත් නැති නේද අඩෝතර එතකොට තව ඉන්න තියෙන්නේ කීයද අවම වශයෙන් 20ක් වෙන්න පුළුවන් 70 අපි ගමු එහෙනම් දැන් කරගන්න ඕනද නැද්ද දැනුත් කරගන්න ඉතින් නෑ කියන්නේ පුදුම විදිය අවාසනාවක් පුදුම විදිය පෙරේතකමක් පුදුම විදිය මෝඩකමක් ඇයි කරගන්න බැරි අර ධනෙ නිසානේ දීපල නිසානේ දරුවෝ නිසානේ ඕව දැනුත් අල්ලන්නන් ඉන්නේ වැඩක් වෙන්නේ උපාසකම්ම අද මැරෙනවා බය වෙන්න එපා කිව්වකම බයයි මිනිස්සු අපෝ කාලකන්ණි කතාවක් කො මැරෙනවා කිව්වෝ දැන් බුදුබණේම තියෙන මරණ සතිය වඩන්න කියලා අපේ අය වඩනවා නෑ මැරෙනවා කිව්වත් බයයි පණ බයයි අද මැරුණොත් මහත්ය කෑම හදාගන්නේ කොහොමද කියන්න බලන්න නිකන් අපි උදාහරණයක් ගන්න ජීවිතය ගැන තේරුම් ගන්න එක උපාසක අම්මද පරලෝ ගියෝ හෙට ඉඳන් කන්නේ කොහොමද කියන බර මම දැනගා දන්නේ නැහැ මොනවා මොනවයි සැලසුමක් හිතේ තියෙද්ද අම්මටත් දැනගන්න පුළුවන් තොරේ
වියාගෙන කරනවානේ ආයාට ප්‍රශ්නයක් නැහැ එයා වියාගෙන කරන නිසා උන්නත් 10 මලක් 10 වගේ එතකොට කොළඹ විඥාය නිසා ඒක පුරුදු යාට ඒ ප්‍රශ්නයක් නැහැ එතකොට එයා වියාගෙන කරනවලු ළමයි ඒත් ඉන්නනේ දැන් දුරස් නිසා ඒක ලේසි වුණා හරි ඒක හරි කියේ නැහැ දැන් වැඩි ඔව් දැන් එහෙම නත් එහෙම නෙවෙයි නම් මොකද වෙන්නේ තව නෝන කෙනෙක්ව ගේන්න වෙනවා මාස 3ක් විතර අඬ අඬ පුරවට ඉඳලා ඒ අතර කොන්දර මේ කතා කරලා තියා ගන්නවා කෙනෙක් දැන් ඉතින් එකපාරට බඳින්න බෑනේ අවුරුදු දානෙවත් දෙනකන් ඉන්න ඉබේ හොඳ නෑනේ කියලා ඊට පස්සේ මීර කැඳගෙන එනවා දැන් අරය වෙනුවෙන් දුක් වෙවි ඉන්නවල් තමන්ගේ බඩ විතරක් ගන්නවා ආ ඒ නිසා අපි මැරුණොත් අනිත් අය මැරෙන්නේ නැති වගේ අපි සිල් ගත්තොත් එයාලා කොහොම හරි වැඩ ටික කරගනි දවසයි ना अप्रमाद मलत अम्मन तो बे आप अम्मा तो बैगेनो ओया तो बैग समारे मेरन बोमकर मेरन मेरन बोर वोट के मेरन मेरे मेरन तरक बेटे मे सोन पानी अम्मा महत् मेरण सतिया तब पेन लगे सती हिता हिते हेटी इन कंकिन अने वात मगे पेणी वात मगे कीरी वात मगे रात्र ने मकिन ये रात्र उत्तीवर मेनिकवर उखमराय गीय दवस पास दवस अलुड़ा पटांगन अदस्य मे सीतावर अड़ यशोधरावर अद अड़ सिद्ध आड़ता दिपेत्मी तरह दिखम अड़ी अद इन कल दुट कल वलह्या बलगड़ी जाति अद लोके इक दिन महान इन अभी तो इन चाहिए इन पुलवा इन बे जीवित तब को प्रश्न इन जीवित मे जीवित प्रश्न विसन जीवित अभी प्रश्न ने दाने लगे कैम प्रश्न दाने के सलाहकारी दाने दागे वाले प्रश्न ने आहार प्रश्न धर नोड़ प्रश्न ये कटने ये मनुष्य वो मन नहीं कसा तो बंदी नहीं था बंदना इन्न बोलो ना अभी टोन भी दिन बैन या टोन दिन था अभी इन नाड़ पता नहीं कहना कहीं रहती इन्न बोलो ये बैन इधर एक हर तरह में स्वामी ना रहती ना ये नहीं तानिये इन कुटिया क्लब लगती हो कार्ड दे मिला भी नहीं गिदर तानिये जीवाते गिदर राजू मामा मटोन दिन था मैं उपको मटिक सीधे बला कुछ निधास वेनम कुटी तीन बेलवदेन तीन लक्ष हत अटे हदपो दें हदपो दुला हेंग हदपो लक्ष बिशिपाइंगदेगो तीन इधे लक्ष गान अलगड़ी नवे बला कोई तरह सोया के स्वामी हास मे मिनी दीर तीयद पहासुका बाधि तीयद बात्रूम मेकपो एतरतीट बहिन्न ओण इतकोट सुहसे शतपमी सुहसे भावना करगण सुहसे धरमेगन සුවසේම ජීවත් වෙන්න අද ලැබිලා තියෙනවා ඒ මොකද තමන් ගත්තු එක හොඳ තීරණයක් නිසා නැද්ද බැරි වෙලාවත් ওই තීරණය වෙනුවට සහතිකයක් අස්සම් කරන්න ගියා නම් තව කෙනෙක් එක මොකද වෙන්නේ ආයි ওই කියන නිදහස කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ දිවාරය වෙහෙසෙන්න වෙනවා සතුටෙන් ඉන්න ලැබෙන්නේ නැහැ තරහින් මූණ එල්ලගෙන තමයි ගොඩක් අය ඒවලු ඉන්නේ දැන් මෙතන hina වෙලා හිටියද गेवलोट गया मनोती प्रश्न पात्र विसंद अभियोग तीन विसंदे भिक्षुना सील अभियोग ने उम दिन तीन बन टीका क्यागे दिन टीका वलदेन पेला बन भावनावा करगणी अभी अनुंगे प्रश्न पटलगा समार हम गेवाल प्रश्न अत दंगदी मंद अम्म के खवन हम के खवे महन खवे खवाग मेक दान फेसबुक अभी साधु के अमोदी अम्मट मम के कव्वा मौपिय उपस्था इक गेलपेन उपमुख्य गेलपेन राहसिंग मुनाकवागत्पीट दाने सुन मे गेहसित भवती महानक सूलभिन्े अभी काटर एल नि गेवाल के होयो हो मुखदेन्नी कैवद बीवद निधागा ओ वाहन को महानक मकोरा नहीं ना अभी नैतु
එඩිතර සිතින් ඉන්නකොට අන්න ඒ භික්ෂුන් වහන්සේ නිවන් මඟ යනවා. හැබැයි රහත්ය සෝවාන් කියලා මේ පම්පෝරි ගහන එක නෙවෙයි මහානකම කියලා කියන්නේ තමන් අවංකව නිහතමානීව තමන්ගේ වැඩේ කරගන්න එක. එහෙනම් ඔබ සතුටු වෙන්න එවනි ස්වාමීන් වහන්සේලා ටික දෙනෙක් හරි අපිට අද හමු වෙලා තියෙනවා. ඉතින් මේ සේනාසනේ හිපනවා ඉන්න නමුත් අපේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ අතිපූජනීය නාවින ලොකු ස්වාමීන් වහන්සේ මේ පැත්තේ වැඩ ඉන්නේ. මේ ඡායාරූපේ උන්වහන්සේ අපවත් වුණා අපේ ගුරුදේවයන් වහන්සේ. ඉතින් පෙර වැඩ හිටපු අතිපූජනීය පණ්ඩිත ස්වාමීන් වහන්සේ දෙනම ඉතින් උන්වහන්සේලා 90 යන ශිෂ්‍ය පිරිස් දහසකට අධික වාද ලංකාවේ වැඩ ඉන්නවා. ඒ සියලු ස්වාමීන් වහන්සේලා අපි කියන විදිහට තමයි මේ ක්‍රමයේ තමයි ජීවත් වෙන්නේ. වෙන ක්‍රමයක් නෑ. උන්වහන්සේලා නිසාද සාසනේ බබලෙනවා, සාසන රැකෙනවා. නැත්නම් ඔය ඉන්න හොර භික්ෂුන් වහන්සේලාගේ හොර රහත් නඩේ නිසා අද වෙනකොට සාසනයක් ධර්මයක් කියලා දෙයක් නැති වෙනවා. ඉතින් අපි සතුටු වෙනවා එවැනි සිල්වතුන් වහන්සේලා ලෝක පහළ වීම නිසා අද මේ බුද්ධ සාසනේ සුරක්ෂිතයි. ඕනම කෙනෙක් ඇවිල්ලා නිවැරදි ධර්ම විනය අහගන්න පුළුවන්. ඒ නිසා අපි සාදු කියලා අනුමෝදන් වේ මේ ස්වාමීන් වහන්සේලා සිදු කරන කුසල් අපි සාදු කියලා අනුමෝදන් සතුටු වෙමු. ඔබ සතුටු වෙන එවැනි ස්වාමීන් වහන්සේලා ද අපිට වර්ෂයකට පාරක් කර එක දවසක් ජීවත් වෙන ශක්තිය දෙන ලැබුණා, උපකාරයක් කරන්න ලැබුණා, උපස්ථානයක් කරගන්න ලැබුණා අය කියලා සාදු කියලා සතුටු වෙන්න. ඒ දාණය වැළඳීම නිසා ඒ ස්වාමීන් වහන්සේලා සිල් නෑනිවරු අද සුවපත් වුණා, ආයුෂයෙන් වැඩුණා, වරණයෙන් වැඩුණා, සැපයෙන් වැඩුණා, බලයෙන් වැඩුණා, ප්‍රඥාවෙන් වැඩුණා. ඒ ආහාරයේ රසෝජාව ආමාශගත වෙනවා විචීර්ණය වුණාට පස්සේ. ඒ රසෝජාවෙන් තමයි හිට උදෑසන දක්වා මේ ස්වාමීන් වහන්සේලා ජීවත් වෙන්නේ. වෙන ආහාරයක් නැහැ. හිට උදේ දාණය දක්වා ඔබේ මේ දාණය ආනිසස් ඔබට මේ හැම මොහොතක් පාසාම රැස් වෙනවා. දැන් මේ බණ කිව්වෙත් මේ දාණය වළඳපු ශක්තිය. දැන් දැනෙනවා මටත් ඒක දැන් නැහැ කියලා. වළඳපුටි ඉවරයි. දැන් කොහෙද ඇත්තේ? කොටසක් ආහාර ජීර්ණය වෙලා ඉවත් වෙන්න සූදානම් කරලා ඇති. අනිත් ටික තමයි ආමාශගත වෙලා දැන් තියෙන්නේ. ඒකට කියන රස ඕජාව නැත්නම් ග්ලයිකෝජන් කියන්නේ අන්න ඒකට. ඒකෙන් තමයි ලේ ධාතුව වර්ධනය වෙන්නේ. ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය අද ලැබෙන්නේ. එහෙනම් භාවනා කරන මොහොතක් ගානේට උදේ දක්වා, මන කියන මොහොතක් ගානේ, සිල් රකින්න මොහොතක් ගානේ, බුද්ධ වන්දනා කරන මොහොතක් ගානේ, වත් පිළිවෙත් කරන මොහොතක් ගානේ, ඒ සියලුම පින් මේ සියලු දෙනාට මාත් වෙනවා අය කියලා සාදු කියලා අනුමෝදන් වෙන්න. ගෙවල් වලට ගිහිල්ලත් හිතන්න හෙට උදේ වෙනකන් මතක් වෙන අමෝතක මිතන් අනේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා ඇති, ධර්ම ඉගෙන ගන්නවා ඇති, වත් පිළිවෙත් කරනවා ඇති, අපිටත් ඒ පින නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතන මේ ස්වාමීන් වහන්සේලා නිවන් මඟ යන්නේ ඔබත් මොන මඟද යන්නේ? යන්න ඕන නිවන් මඟ. ඇයි නිවන් දකින්න ඕන? දුකක් තියෙන නිසා. දැන් දුකක් තියෙනවද මේ ජීවිතේ? තියෙන කියන පොඩ්ඩක් කියන්න මට අතොසල වෙන්න දන්නේ නැහැ. දුක නැද්ද? දුකයි. දුක වෙන්න ඕන නේ. يعني දුක ලැබේවා කියලා අපි හිතන්නේ. නමුත් දුක කොහෙන් හරි තියෙනවා නේ, නැද්ද? දැන් මහත්ය ටිකක් මහතයිනේ. ඒ මහත් එක දුකක්ද නැද්ද? දුක. එයා ප්‍රාර්ථනා කරා අනේ මගේ ඇඟ ස්ලිම් වෙනවනම් අඩු වෙනවනම් මේක හොඳයි කියලා. කෙට්ටුවයි. අනේ මං කෙට්ටුනේ ටිකක් මහත් වෙනවනම්. දැන් මොකද කවුරුව සතුටෙන් ඉන්නවද ලැබිච්ච දේ ගැන? නෑ. කලුණම් හදනවා ගෑනු ළමයි. අර ඉන්ජෙක්ෂන් එකක් දින එක ගහගත්තා නම් ලක්ෂ ගාණක් යනවා. කොහොම හරි හොයාගෙන ණය වෙලා හරි කමන්නේ ගැහුවොත් නම් වැඩේ හරි. ගොඩ. ඇයි? මුළු ඇඟම සුදු මැණි වෙනවා. එතකොට සතුටු නෑ. තමන්ගේ ලැබිච්ච රූපය ගැන සතුටු නෑ. ශරීර ස්වභාවය ගැන සතුටු නෑ. දේපල ගැන සතුටු මදි. ලැබිච්ච නෝණ ගැන සමහර සතුටු නෑ. ලැබිච්ච මහත්ය ගැන සතුටු නෑ. පිට ගෙවල් වල මහත්තු ගැන හිත හිතයි. නැත්ද? හිතින් මං කෙනෙක් පේන්න කරන්නේ නෑ. ඔව් හිතන. අනේ අරයව බඳින්න ලැබුණා නම් කියලා හිතන්නේ නැද්ද? හිතන අය ඉන්නවා. අපිටත් කියලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මං ඇලුම් ආදරය කළේ වෙන කෙනෙක්ට. අපේ අම්මල බඳලා දුන්නේ මේ මිනිස්සයාට. මං අර මිනිස්සය වැඳනම් මම මෙහෙම අද දුක් විඳින්නේ නෑ. තාම දුක් විඳින අර පරණ දෙයක් ඔළුවේ තියාගෙන. ලැබුණෙත් නෑ. හැබැයි තාම හිතින් පෙම් කරන්නේ කාටද? වෙන කෙනෙක්ට. එහෙනම් සාසින්දිලා හරි සෑහීමකට පත් වෙලා හරි අපි කවුරු හරි ඉන්නවද මෙතන? ගොඩක් නෑ. තාම පතනවා. තාම මොනව හරි ඕන අඩුයි. එතකොට ලෙඩ වෙනවා, වයසට යනවා, කෙස්සි දෙනවා, දත්තලෙනවා, දුකද නැද්ද? දුකයි. කෙස් කළු වෙන කලින් නේ මහත්තයා. දැන් කොහොමද? භාගයක් කළුයි භාගයක් සුදුයි දැන් මික්ස් වෙලා තියෙන්නේ. එතකොට මික්ස් වෙච්ච ඕන්නෙට කවුරුත් කැමති? කැමති නෑ. දැන් ගෑනුම බලන්නේ නෑනේ වැඩියෙන්නේ. බලන්නේ නෑ. ඕ ආචිලව බලන්නේ.
මොකද බලන්නේ නැත්තේ දැන් මේ වෙනකොට මේ ස්වභාවයට කවුරුත් කැමති නැහැ දැන් ඉතින් මේ පැත්තට තමයි එන්න ඕනේ මහණුනුත් බලන හැබැයි මහණුනුත් බලමුකෝ ස්වාමීන් වහන්සේ කියන්නේ බලන්න ඒ නිසා ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වැඳලා පුදලා කටයුතු ගෙදර ඉන්නකම් ගණන් ගන්න නැහැ වයසට ගියාම කොහොමවත් අර අවලංගු කාසි වගේ කාටවත් වැඩක් නැහැ නේ මෙහෙට ආව නම් ඔන්න පොඩි හයි වැඩක් තියෙන ඒ කිව්වත් වෙන්නේ නැහැ ඇයි තව මොන හරි ඇති අල්ලගෙන නේද අත ගන්න මොන හරි ඇති ගෙදර ඒව බලන්න ඕනේ ඒකයි ප්‍රශ්නේ අවුරුදු 70ව පෙන්නත් 80ව පෙන්නත් කොච්චර ගුවත් එහෙම බෑ මේකට මොකක් තියෙනවා වීරිය තියෙන්න ඕන පින තියෙන්නත් ඕන පින නැත්තම් බෑ දැන් කාලකන්ණිය කතාව අහලා තියෙද අහලා නැහැ නේ උම්මගේ ජාතකේ අහලා තියෙද ටිකක් අහලා ඇති නේ ඒක ඉන්න ශ්‍රියාකාන්තාවයි කාලකන්ණිය දෙන්නයි කාලකන්ණියට ශ්‍රියාකාන්තාව බන්දලා දෙනවා මොකද උනේ රෑ මංගල ලාත්‍රියේදී ශ්‍රියාකාන්තාව ඇඳට එනකොට කාලකන්ණිය බිමට බහිනවා ඇඳුර පැදුරට යනවා ශ්‍රියාකාන්තාව පැදුරට එනවා කාලකන්ණිය ඇඳට නගිනවා දැන් එළි වෙනකන් දෙන්නත් එක්ක ඇඳට නගිනවා බිමට බහිනවා ඇඳට නගිනවා බිමට බහිනවා මොකද හේතුව පින නැති කෙනාට කොච්චර සැප දුන්නත් විඳින්න විඳින්න බෑ දැන් විඳගත්තේ නැහැ උදේම යනවා ගමේ යනකොට අම්මලා දිඹුල් ගහ දැන් මේ මිනිහා නගින දිඹුල් ගහන එකල දිඹුල් කන නෝනා කියනවා අනේ මටත් දෙන්නකො තමසිරුණා කඩා ගන්නවා කියන දෙන්නේ නැහැ දැන් නෝනා ගහනක් බහ නගින රන් ඉඳලා කටු ගෙනල්ල ගහවටේ දාන බහින් බෑ ගන්න බැරි වෙයි ඇයි මේ මනුස්සර කොහොම හරි වුණා මේ ගෑනු ළමයාගෙන් බේරලා තනලයක් ඇයි පින මදි කෙනාට මහා පුණ්‍යවන්තියක් ලැබුණු වෙලාවෙ මොකද උනේ දරා ගන්න බැ එනම් පින් මදි කෙනේ මානකලොත් ඉඳීද දැන් කෙනෙක් මම මහාන කළා මේ මනුස්සර ගෙදර ප්‍රශ්නේ කියලා මේ ආවට පස්සේ मम वियदंक मतर गेल अपे लघुसाइन शिवरुपरोगेन रैवितरि मेन उदयन शिवरुटी कथे अने मटन मे कुरण बाल सुरुट बन पुर सुरुट सिगरेट बन बे महान मम विने की मे मन से भय उन्ना भय वेला मे आ शिवरुटी का नवागे अतेथि अंग मट दुना को पैदला पिने तिगनाटे मीन पुलवांक නෑ ඉතින් මේ කියන මේ මනමාලි දැන් ගහේ ඉන්නවා මිනිස්සු යනවා යන කවුද ඉන්නේ රජතුමා යනවා රජතුමා දකින බොහොම ලස්සන ස්ත්‍රියක් ගහේ ඉන්නවා ඒ ගහට කියන උදුම්බර ගහ උදුම්බර ගහෙන් ගත්තු කෙනාට අපි උදුම්බර දේවි අහුව පස්සේ කිව්වා ස්වාමී කියනවා ස්වාමී ගැහුවම අපු මගේ නන් ගෑනු කෙනෙක් නෙවෙයි කියලා මගේ ඇරියට පස්සේ මේ රජතුමා අභිෂේක කරන අගබිසව වශයෙන් දැන් බලන්න පින තියෙන කෙනා අහුවෙන්නේ කාට පිනති යන කෙනාටම එහෙනම් අපිත් පින් කරන්න ඕනේ ගල උඩ හිටියත් වරදින්නේ නැහැලු පින් කළොත් කොහේ හිටියත් වරදින්නේ නැද්ද ගල උඩ මොකුත් නැහැ ගහක්වත් වෙන්නේ හැබැයි වරදින්නේ නැහැ කාන්තාර ගියත් සාපිපාසාවටපත් වෙන්නේ ඔබ මෙවැනි දාන පින්කම් කරගත්තු නිසා දැන් මේ ආනිසංස බලෙන් ස්වාමීන් වහන්සේලා සුවපත් වුණා දර ආවිෂ වරණ සැප බලෙන් වැඩුණා දැන් ඔබත් උපනුපන්තන ආවිෂෙන් වරණේ සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩෙනවා राज संपत् लभनवा सिर संपत् लभनवा दिव्य लोकिपदेनवा साजक लभनवा लोकट मधिपति भाव साधु कि अनुमोदन भाई निबंधकिन लेवा प्रार्थना करोण पिंक सेप लिंकन पिंक वेपुर दंदेन अभी सुवसेन मे ससर गिमाकर लेवा प्रार्थना पौकल निरेट की पिछेन प्रयत्य विनो तिरसत्वेन्नवा दुखित जीवित एक अभी वेड वेडिय दान शील भावना पिंक वेड वेडियट करगन लगल अधिष्ठान करगा पसवार मंगता एन बलापुर इन बलावृत्ति इन पावना दाने मुखदेनवा ඔලබන අවුරුද්ද මීට වඩා හොඳින් දැන් දාන දෙන්න ඕනේ. ඇයි? හොඳින් කියන්නේ මේ වැඩි කරලා දෙන්න කියන එක නේ අපි කියන්නේ. හිත සතුටින් අවබෝධයෙන් දෙන්න. දැන් අදාවේ අම්මා අවබෝධයෙන් ඊට වඩා වැඩි අවබෝධයක් ඔන්න මම පැයක් පැයකමාරක් තිස්සේ මාන්සියලා ඔබට ඇති කරලා දුන්නා කියලා මම හිතනවා. නැත්තම් මේක විනාඩි 15ක වැඩක්. එහෙනම් මම උඩට යනවා තව සවයන්නසකින්ට බාර දුන්නා නම් මේක විනාඩි 15 ඉවරයි. අපේ යුතුයකමත් ඉවරයි. ඔබේ පිනක් සම්පූර්ණයි. ඉක්මනට බත් කන්නත් ලැබෙනවා. ගෙදර යන්න. අද හැම උන්නේ මම මහන්සි වුණා ඔබට වැඩියෙන් බණ අහන්න ලැබුණා ඒකෙන් මට පිං රැස් වුණා ඔබටත් පිං රැස් වුණා දැන් මේ අය ආවෙ නැත්තම් මට පිං කරගන්න ලැබෙන්නේ නැහැ කාටේ බණ කියන්නේ තනියෙන් කියන්නේ
අනිින්නේ සමහර මිනිස්සු එක්ක බණ කියන්නේ හිතෙන්නේ බාගෙට පණ ගිහිල්ලා ඈනුම් අරිනවා. ඉතින් බණ මං මගදී නවත්තනවා. ඒ වැඩක් නැහැ නේ මේ බණ කි. දැන් මේ හොඳ උනන්දුවෙන් ඇස් අරගෙන ඔළුව වනවන මට උත්තර දෙදී බණ අහපු නිසා තමයි බණ මෙච්චර දික්ුනේ. කලින් මෑනු මැද්දයක් ඇරිය නම් මේක ඉවරයි. රහස මොකද්ද බණ නවත්ත ගන්න නම් කරන්නේ? ඈනුම් දෙකක් තුනක් අරින්න ඕනේ. ඒ මොකද එපා වුණාම ඈනුම් යන්නේ? මිනිස්සෙක් දෙයක් එපා වුණාම කම්මැලි තුනම නිදිමතාවම තමයි. ඇඟමැලි කඩන්නේ ඈනුම් ගන්න. එහෙනම් දේශකයන් වහන්සේ සාර්ථක සාර්ථක නැහැ. එහෙනම් මට වෙන අද සාර්ථකයි වගේ වැඩි. දැන් වැදුණාද හිතට? ඔව් පෙරේද කට්ටියක වැදුණා කියලා දැන් මෙයාට වැදුණාද? ආ එහෙනම් වැදුණා නම් එච්චරයි. එහෙනම් වැදුණා නම් අප්‍රමාද වෙන්න, ධර්මයෙන් හැසිරෙන්න, කාමයන් නිසා ධර්මයෙන් හැසිරෙන්නක ප්‍රමාද කරගන්න එපා. මොකද කාමයන් ඔබව රකින්නේ නැහැ, ධර්මයේ විතරයි අපිව ආරක්ෂා කරගන්නේ සසර ගමනේදී. එහෙනම් මේ දුක්ඛිත තැන් වලටපත් නොවි මනුෂ්‍ය ලෝකයේ සුවපත් ජීවිත ලබන්න, දිව්‍ය ලෝකයේ සුවපත් ජීවිත ලබන්න, අවසානයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසිවදාලාම මහා නිවණින් සැනසෙන්නක් අපට මේ සියලු කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා.